Hi, Gunda. My son, my. Hello, I want it. Right, right. පුදුම කතාවක් නිසා දැක්කම ආනිස අපි ඔය කිට් එක දැක්කම හිතන්න බැයිස අපි කොහෙද ගිහිල්ලා එන්නේ කියලා හිතන්න බැයිස මොකද උනේ කියලා කියනකෝ සර් මේ මොකුතු නෑ නේද මොකුතුරද නෑ නේ නෑ සර් මොකුතු නෑ මොකුතු නෑ සර් ඔව් සර් මේ තමුසලව අරස් කරනවා යම් පොලිසියට සර් සර් අනේස අපි දින අහිංසක මනමාලෝ දෙන්නේ අපි සෙදින කසාද බඳින්න යනකොට කවුද හාල් පාරෝ දෙන්නේ අපි දින පස්සේ එළවන් ආවස සර් හිතන්නේ මොකද්ද කියලා කියන්නේ සර් මොනවද සර් හිතන දේ කියන්නේ ඔසේ අදන්නේ සර් අපි දෙන්නේ තර්මයි සෙට් එක ගලවන්න ඕනේ දෙන්න තමයි සර් අල්ලන්න 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 සර් ටග් ගාල අල්ලන්න කඩනවා සර් සර් කඩවන්න බෑ අල්ල අල්ලන්න 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 සර් හ්ම් අදෝ 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 මේ 10 ඇල්බර්ට් ව බලට ලේසියෙන් රවට්ටන්න බෑ Dasin, Eva, Albert. Again? Again, 1000 Albert. Are you here? Are you here? Karano, are you here? 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 කාටවත් වරදක් කරලා නැහැ නේද? ඒකත් ඇත්ත ඒක. ඒක මුළු රටම දන්නවා සර්. කිව්වම අපි වරද්දක් කළා නේ. රස්වාදීන්ට අපි ඔතු දුනද නැහැ නේද සර්. අපි රේල් පීලි බාගෙට ගලවලා වික්කද නැහැ නේද සර්. අන්න ඒකයි. මොකද මම කඩේ සීනි කිලෝ එක 500ට වික්කු නැහැ නේ කවදාකවත් එහෙම කරලා නැහැ සර්. මෙයා රෙදි යාරේ බාගෙට ගලලා නැහැ. අන්න ඒක ඒ කට්ටිය දන්නවා සර්. අන්න ඒකයි මං කියන්නේ. හරි සාධාරණයි අපි. ඒ තොපිට කවුද කිව්වේ අපි දෙන්න උස්සන්න කියලා? අපිට දෙන්නෙක් සල්ලි දීලා කොන්ත්‍රාත් එකක් දුන්න උඹලා දෙන්න උස්සන්න කියලා. හරිද?
කවුදේ ජරා සික්කිත අලු කුත්තේරු බල්ලු වැඩේ කරපු එකා සුරංගනයි නිසංසලයි මේ ඒ කවුද මගේ කෙල්ලෝ දෙන්න යකෝ ඒ තමයි අපි දෙන්න බඳින්න යන කෙල්ලෝ දෙන්න ඇත්තද ඔව් මේ හරි හරි කොයි කෙල්ලෝ දෙන්න බඳින්න ඉන්න දෙන්නව ඇයි උස්සන්න කිව්වේ ඒගොල්ලන්ව අපිට ඇල්ලුවේ නැහැ ඇයි ඇල්ලුවේ නැත්තේ සර් බලන්න කිව්වේ මූණු දිහා ටිකක් තෙල් බේරෙන මූණමල් අන්දමන්ද දූපතේ වඳුර දෙන්නෙක් වගේ ගෙදර වැඩට නම් තියාගත්ත හැකි කසාද බැලලා තියාගන්න පුළුවන්ද ඉතින් කැමති නැත්තම් කලින් කියන්න තිබුණානේ කොහොම කියන්නද ඔක්කොම ලෑස්ති කළානේ අපිට කිව්වේ නැත්තම් අපි පෝස්ටරයක් ගහන්නයි හිටියේ අපි පෝස්ටර් ගහන්න ඉස්සෙල්ලා තාත්තා වෙඩින් කාඩ්ත් ගහලා ඉවරයිනේ කාඩ් ගහුවොත් පෝස්ටර් ගහුවොත් අපිට වැඩක් නැහැ මොන මගුලකටද මුන්ට කියලා අපිට ගැස්සෙව්වේ මේ යකෝ මේ වගේ යක්ෂණියත් එක්ක කොහොමද යකෝ අපි ජීවත් වෙන්නේ බලමංගෝ හැටි එක්කෝ අපි බොඩි බිල්ඩර්ලා වගේ ඇඟ හදා ගන්නවා ඈ තත් තත් එහෙම නැත්නම් යව් යව් කරාටි කර ගන්න ඕන බාර්මක මොනවයි ඉගෙන ගත්තත් කමක් නැහැ තමන්ගේ ඇඟ හදා ගත්තට මේ වගේ යක්ෂණියත් එක්ක ජීවත් වෙන්න බෑ අන්න ඒකයි පැහැරගෙන යාමහා මිනි මරීමට තත් කිරීමේ වරදට අවුරුදු 10කට අච්චු කරන්න පුළුවන් මං ඉන්ස්පෙක්ටර් කෙනෙක් හැටියටයි කියන්නේ ඔය දෙන්න අවුරුදු 10කට හිරේට යනවාද නැත්තම් මේ දෙන්නව කසාද බඳිනවා අනේ අනේ ගංගතුරකට වුණත් කමක් නැහැ ජය වේවා මුදල මැච්චෝ අද හොම් කමින් යන්න ඉදනවා හැබැයි මිනිස්සේ කැඩිට කියනවා නම් මුන් දෙන්න බඳිනවට වැඩිය හොඳයි අවුරුදු 10කට හිරේට යන්නේ මොකද්ද මේ කැත කතාවේ තේරුම දැන් මොහොතකට ඉස්සලා කියන අපි දෙන්න හොඳයි කියලා සර් මොකද මේ අපි මේ හෝම් කමින් යන්න බලාගෙන ඉන්නවා සර් මලිකම් තිරසන් කතාවන්න කතා කරන්න මොකද්ද ඔයි ඔයා මාර බඩුවක් නේ දැන් අපි මොකද කරන්නේ මං නම් හිරේට යන්න කැමති නෑ දැන් තින තත්ත්ව හැටියට මේ ලූස් පොරවල් දෙක බැඳලා දාමු පස්සේ කපලා දාන්න බැරිය සර් අපි මේ දෙන්නව බඳින්න කැමති නුවලා කැමැත්ත දීපු ගමන්ම බෑනෝ බුදුද කරාගත්තොත් හොඳයි පොලිසියකින් කම්කමක් කරුව පළවෙනි අවස්ථාව එහෙනම් රන්තෝ ජය මාදලා ආයි වන්නවා දෙන්නගින් ලියා පිස්සු කතා කරන්නේ මේ තමන්ගේ එක්ක නේද තෝරගන්නු අර කහගුරුල්ල ඉන්නේ ඔය මෙහා පැත්තේ මෙයා ඔය එතෙන්ට ඇලිද මේ මෙයා නේද ඔව් මගේ කොළගුරුල්ල ඔය කැමති ඇඟිල්ලක් දෙන්න නන්ද මෙච්චර දෙන්නකෝ දැන් මට පතර ඇවුවා සමානයි මොනවා කරන්නේ ආ හා හා ඔය වදවන් ගන්න අම්මේ යකෝ තෝද හිටියේ ඒක තියෙන්නේ නැද්ද හොඳ ආතල්යක් ගත්තේ ඒත් හීනෙන් විතරයි ඉස්සරහට එච්චරයි හීනෙන් විතරයි අයවන් උදේම මේ මොනවද ඕන මට රස්සාවක් ඕනේ මුදලාලි විතරක් යකෝ ඕක කියන්නේද මත්ත බාල්දකමට උදේ පාන්දර ආවේ තොට පිස්සුද යකෝ මම හිතුවා මේ මොකරි වඩුවක් මුට්ටව ගන්නවා වගේ පොඩ්ඩක් ඉන්න අපිටත් කවුරු හරි ඕන හරි මේ ඕන දෙයක් පුළුවන්ද පුළුවන් මුදලාලි ඕන වැඩක් දීලා බලන්නකො මුදලාලි තලගුලි ඉල්ලලා තලගුලි නැත්තම් තල තෙල් හරි දෙනවනේ යකෝ මී හරකෝ යකෝ බඩුවක් කිල්ලම හරියට දීපන් නැත්තම් තොට නෙවෙයි ගහන්නේ ගහන්නේ මේසු මට පඩිය ගියක් විතර දෙනවා දමුසෙට 6 මාසයක් යනකම් 600 ගානේ දෙන්න හරිද ඊට පස්සේ 800 ගානේ වැඩි කරලා දෙන්න එහෙමනම් මම යන්න 6 මාසයකට පස්සේ එන්නම් ආ මේවනේ ලොකු දෙයක් කියලා හිතුවනේ තොයි තමන් ගොනෙක් කියලා මම මේ කොණ්ඩේ දුන් චීනෙක් නෙවෙයි යකෝ අයියා වරයදන කරපලෙන්න ගහනවා කඩ කරන්නත් පුළුවන් මං කඩ කරන්නත් පුළුවන් එනවා ආ මොකද කලබලේ මොකද අත 50ක සීනි දෙනවද අත 50ක් අත 50ක සත 50ක සීනි මාර ගලියන්නේ කටාරිනවා ආ ආ ආ ආ ආදියෝ එලියට දාන ආ මරිදා අත 50 ගන්න මොකද උදල් මේ කරපු අපරාද ඇයි අපෝ සීනි 500ක් දෙන්නේ අත 50ක් පිස්සු තමසට මොකද මුදලාලි මේක දේව අපරාදයක් යකෝ
අවුරුදු 25 තිස්සෙම තොට කොහම එකක් ඇදලා හිටියද? තෝ දන්නත් දැන් බඩු වල ගණන්? සුද්ධ කාලේ නම් ගාන ඒක තමයි. අයියෝ අවුරුදු 25 නෙවෙයි අවුරුදු 50 කමුට කොහම එකක් ඇදලා තින්නේද? සුද්ධ කොහෙද කොහ මේ දැන්? පිස්සු තමයි. එන්නන මාත්‍ය. හන්ද වැර තියනවද? තියන මොනද ගත්තා? දෙන්නම් කෝ ලොක්කා. මේ ඇඳලා බාන්නු. මේක මදි. මීටර ලොකු එකක් දෙන්න. මේක මදිද? මේක ඇඳලා බාන්න. ගාන්ට ෆිට් ඇති. මේකත් මදි. මීට වඩා ලොකු එකක්. මේක මදි. මේක ඇඳලා බලපන්. මේකත් මදි. මීට වඩා ලොකු එකක් නැද්ද? කොහොමද අසනීපේ දඬ වාතේද දෙත්තකින් මේක මේක ඇඳලා බලපන් මේකත් මදි මීටත් වඩා ලොකු ඒවා නැද්ද ඒකත් මදි යකෝ මීට වඩා ලොකු ලංකට් මෙතන නැහැ තමුසේ ලංකට් වෙන්නේ තමුසේටද ගෙදරින්න අලියෙකුටද අලියෙකුට අලියෙකුට නෙමෙයි තමුසේට අන්දන්න තියාගන්නත් තමුසේගේ ලංකට් එක තෝගේ ලංකට් එක උදන්ට දාන්න බෑ දාන්න ඔළුවට කචල් වෙච්ච හින්දා මුන්දෙන්නගේ ඔළුවක් දැන් කචල් වෙලා බලමුකෝ තව දවස් 10 ගියාට පස්සේවත් හරියයිද කියලා මේ විදිහට ඉඳ හිට වැඩ කරලා ආනෙද පළක්ුණේ සුරංගනා මා සුරංගනා මම මේ පයිප් එක කරවලයි සාඩිනුයි දකපු වෙලා ඉඳන් මම ඔයාව මතක්ුණේ මාව අතාරින්න මේ මොන කෝල මන්ද මේ වගේ සද්ද කලින් ආවේ නෑ නෝනේ මගේ සුරංගනාවි කියලා මම ඉදිරියේ සමා වෙන්න ඕන වැරදීමක් උනේ සමා වෙන්න ඕන මම කතා කරන් සමා වෙන්න ආ සමා වෙන්න හරි ඈ බං ඔබ කඩේ බඩුව තන් නැතුව අනුන්ගේ ගෑනු පදා ගන්නව නේද මොලයක් කියලා ගන්න නැතුඹට මුට කුඩා මොලේ නෑ 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 කුඩා මොලේ තියෙන මම මේ පරිප්පුවේ මේ සාඩින ඔක්කොම අතක ගහින සුරංගනාවි කියලා ඉතෝ මගේ සමා වෙන්න මෙයාගේ පොඩි ඔළුවේ අමාරුවක් තියෙනවා ඕ ඕ මේ පුලුංගෝනියක් ඔළුවේ හැප්පිලා ඒක පොඩි අමාරුවක් වෙන්න බෑ මෙයාගේ ඔළුවේ පොඩි ක්‍රැක් එකක් තියෙනවා සමා වෙන්න මේ මෙයාගේ තොලියේ ක්‍රැක් එකක් තියෙන පොල් ගෙඩියක් වගේ කට අහගනේ නෝනේ මේ මේ ළමයට සබන් කෑල්ලක් දෙන්න ඇගේ ගාලා නා ගන්න ඇයි විස බීජ කොටයක්නේ බදාගත්තේ ඉක්මනට ගෙනියන්න දරුවට මෙතන මෙයාට සෙන්ට් එකකුත් දෙමු ෂැම්පු එකකුත් දෙමු එන්න ගියානේ යකෝ උඹ කරපු වැඩේට අර ළමයා පොලිසිය ගියොත් එහෙම මට කඩේ වහන්න වෙන්නේ ඉතින් මුදලාලි අසාධාරණ කතාවක් කතා කරන්නේ මුදලාලිගේ දුව මම බැන්දා දැන් බලන්න මේ ඇඟිලි පහක් තියෙනවා මේ අතේ කිසි ඇඟිල්ලක්වත් නිකන්වත් එයා අත ගෑවද ඉතින් නෑනේ මගේ ඇඟේ තියෙන දේවල් ඉතින් පිට කර ගන්න ඕන කොහොම හේ ජුණ්ඩා හා ගිහින් මේ රුපියල් 100 මල් අරන් වරේ හයි මොකද පසලසකද මොකටවත් නෙමෙයි හා තට්ටේ ගාලා ඔළුවේ තා ගන්න මෙච්චර හැන්සම් වෙලා ගිහිල්ලා කිට්ටු වෙන්න බැරි නම් තට්ටේ ගාලා ගියාම අල්ලන පොළවේ ගහයි අයියෝ සිලින් පහේ ගොන්නාම්බා යකෝ මේ මල් ටික අරන් ගින් කෙල්ලගේ ඔළුවේ ගහලා මොකක් කරි කියලා ෂේප් වෙන්න බලපන් අනේ බුදුමාමේ බුදුමාමා අවුරුදු 500ක් ජීවත් වෙන්න මාමේ අනේ මාමට පින් සිද්ධයි වඳින්න ඕනේ නැහැ වඳින්න ඕනේ නැහැ ගිහිල්ලා දුව ළඟ වැටිලා අඬලා හැපිලා දුවගේ හිත වෙනස් කරගන්න බලපන් ඵලයන් අනේ මං කිව්ව විදිහට කරන්න රයිට් මාමේ මම යනවා රයිඩෝ දෙන්න අම්මගේ මැණිකා ගෙදර ගිහින් පැණිවර කා ගෙදර ගිහින් පැණිවර කා යමම් පුල්ලේ කොනෝ මෙල්ල නොවි තරගිට මංගල මේ ජෝතිපත් හරි හරි මචං ගුණ්ඩෝ මොකද බාරිය හරි හැපි එකේ සින්දුවක් කියගෙන මොකද මචං ජුණ්ඩෝ මගේ වයිෆ් මට හැමදාම දින අග්ගලනේ මචං ඔව් මම ආද යාට මස්කට් ගිහිනවා ෂා හරිචෝ හරිචෝ ඇයි
මොකද මං යවුදු ගලක් එන්නේ ෂට් මේ ගඩක් නෙමෙයි නියම සුවඳක් පිච්ච මල් සුවඳ කොහමද උඹ දැනගනින් මේ මල් ටික දීලා මගේ කෙල්ල ෂේප් කරගන්න කොහොමාරි එහෙම නොකරොත් මම කොටිසයි මගේ පුතා නෙමෙයි කියලා ඉතාලා කරගෙන තුම්බුල මෙහෙලා දෙමිරිගත් සෑඩ බස් එකෙන් ගිහිල්ලා බහැලා බම්බල පිටියට වයින් යන පොරක්ඩු මම දැන් බයිලා කියලා වැඩක් නෑ බං අපිට මොනවද වෙන්නේ කියලා හිතපන් පරක් වෙන්න පුතා මල් පරවේ මාස්කට් පුස්කයි දැන් පලයන් අපේ પરම්පරාව තවත් ඉදිරියට ගෙනියන්න ඕන රයිට් Thank you very much. Okay, mama gi. Hey, hey. Pissu. Hey. Mage soup edu karam palaya. Daabang atha. Daabang. Goodbye. Good night. Happy birthday. Rido. Right. Super petum. Okay. Denna mage me nika gedara gihin pani war ka ke mala nela gotala. Hey. Alu karan apu ekak. Atha vitarai. බඩු මාරු වෙලා කමක් නැහැ බඩු මාරු වුණාට කෙල්ල මාරු වෙලා නැහැ නිසංසලා මයි ඩාලින් වා කොහෙද නිසංසලා නිසංසලා අනේ නිසංසලා කොහෙද මගේ පවුල නැති වෙලා අනේ මගේ පවුල නැති වෙලා සරමස්සි බලමු අයියෝ නිසංසලා මේවා මිනිස්සුන්ට වෙන්න එපා ඒ ජුන්නා මම මොකද කිය මගේ පවුල නැති වෙලා බං ඔබ දැක්කද පිටිපස්සටම අපි මෙතන දුකෙන් ඉන්නවා ගෑනු නැතුව මෑ පිස්සු කෙලින්න එපා යකා ඉන්නවා දන්නවද ඒක හොඳට නගිනවා අපට අද ලිබර්ටි තියටර් එකේ රිකිට් රෝෂන්ගේ ෆිල්ම් එකක් රිලීස් වුණා ඒක බලන්න ඔයගේ පවුල ගියා රිකිට් තියටර් එකේ සල්මන් ඛාන්ගේ ෆිල්ම් එකක් රිලීස් වුණා ඒක බලන්න ඔයගේ පවුල ගියා දේවසාප වදින කතා නබං මලා තවත් පල් වෙන්නේ නැතුව ඇතුළට පලයන් අපි ඉන්නේ එළිය තමයි යකෝ මේ මේ වර ගොන් වරක තොගේ ගොන් අදහස් අනුව තමයි මේ වැඩේ උනේ ඇයි මගේ අදහස් તો ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළේ ඒවා විශේෂ ප්‍රයෝග වලට ලක්ුණ යකෝ goodbye my favorite මොකටද මගේ කාමරේට ආවේ? යකෝ මේ කාමරේට එන්නේ නැතුව හත්වලා වෙන මොන කාමරේට යන්නේ? ඇඟිල්ලට මුද්දක් දාපු පළේට මිනිහෙක් වෙනවද? ඇයි? ඒකට මගේ සල්මන් ඛාන් වගේ වෙන්න ඕනේ. හොඳ බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න ඕනේ. ආ. මොනවා කතාන්නේ අපේ මේ තියෙන බොඩිය මේ හොඳටම ඇති. අනිතක මේ සල්මන් ඛාන් වෙන්න මොකුත් අහම රුදාවක් නැහැ නේද? අපි මේ ලින් වලින් ආපු මිනිස්සු නේ. මොඩියා. ඒකට මගේ සල්මන් ඛාන්. 10 දිනක් අව හොඳට ෆයිට් කරනවා. පීනනවා ඇස පිටේ යනවා සුපර් ඩාන්සර් මොනවද මේ කතා කරන්නේ පැයකට පාර්ශ්වසියක් ගන්න කියන්නේ පට් ගාලා ගන්නවා ඕනම නොලේකට ගෝණිසියක් පටවන්න කියන්නේ පට ගාලා පටවනවා හැබැයි ෆයිට් නම් බෑ
අන්න ඒකයි දෙන්නක වෙනස. ඔයා කවදාදද ෆයිට් කරන්නේ? එදාට තමයි ඔයාගේ මගේ ෆස්ට් නයිට් එක තියෙන්නේ. එතකම මට කතා කරන්න එපා. මේ ඔය ෆයිට් එකයි නයිට් එකේ ඇති වෙනස මොකක්ද? හරි සබත දැන් ඔය බලන්න තනකොළ කාට පැටලලා වැටෙන මිනිස්සුත් ළමයි හදන්නේ. එකාට දෙක තුන හතර පහ හදන්නේ. ගහ ගන්න පුළුවන් කෙනාට තමයි ආරක්ෂා කරන්නත් පුළුවන්. මගේ බොස් වගේ පිටියට පැනලා හොඳ කික් එකක් දෙන්න පුළුවන් වෙච්ච දවසට තමයි මං ඔයාලට කිස් එකක් දෙන්නේ. කිස් එකක් දෙනවා නම් ඕක මොකද්ද? මං බයින්නකො මේ මොනගස් කෙම්බද මේ. කොහෙද බයින්න ඕන කියලා ඕන වෙලා කියන්නේ. කොහෙද බයින්න ඕන කියන ඕන පිටිය. අර තියෙන්නේ අතන. ඒකද? ඔව්. සිම්පල් පිටියක් නේ. ඔන්න බලන්න පැනිල්ල. මරුව. කෙරුව. අයියෝ නිසන්සලා ඔයාට මේ මොකද උනේ පොඩකින්ද පොඩකින් මම ડોක්ටර් කෙනෙක් එක්කන් ඉන්න මුදලාලි කිව්වේ නෑනේ ඔයාට කිරිපණු ගාය තියෙනවා කියලා අයියෝ කිරිපණු ගාය මං ඩාන්ස් කර කර හිටියේ ඒ සෝමියත් කෑවා ඇයි මයි කාමරේට ආවේ සොඳුරිය මාතිගේ නීති අනුගල ස්වාමි පුරුෂයා මට මේ කාමරේට එන්නට කන්වත් ලියුම් ගත යුතුද මේක නෙමෙයි තමුසේ කාමරේ තමසෙට තියෙන ඉස්සර වැරෙන්ඩ එක. ඒකට යන්නේ. වැරෙන්ඩා බිරෙන්ඩා කියලා විහිළු කරන්න එපා සොඳුරිය. එන්න අපි බාස්කට් කාන් මිඩ්නයිට් ෂෝ එක බලමු. මාව අල්ලන්න එපා. කවදෝ රිතික් රෝෂන් වගේ නටන්නේ. එදාටයි මාව අල්ලන්න පුළුවන්. මරු. එහෙනම් මම රිතික් රෝෂන් වගේ ඩයලොග් එකක් දෙන්නම්. තුම්සේ අච්චා කොන් හේ. හින්දියේ ජලක් ජංගි. එහෙනම් රිති රෝෂන් වගේ සින්දුවක් කියලා පෙන්නන්න. සාදු ඇයි පින්වත දානේ ගෙන ආවත හොදි ආතල් ටං ටනං ටං අල නෝමල් ටං ටනං ටං හොදි ආතල් අල නෝමල් සම්බෝලේ කචල් අයියෝ පිස්සෙ රිති රෝෂන්ගේ ඇඟ හැදලා තියෙන්නේ නට් ස්ප්‍රින්ග් වලින් රබර් වලින් හැදලා තියෙන්නේ. ඉතින් මට ඒ වගේ නටන්න බෑනේ. මට ඕනේ ආ වගේ නටන්න. හරි මට සුමානයක් කල් දෙන්න. ඒ මොකටද? ඒ වගේ බොඩි හදාගන්න අම්මේ. ඔය ඇඟ ඇති. ඒ වගේ නටන්න. අනේ මම නටන්න බෑනේ. එහෙනම් මං ඩිවෝස් කරනවා. අනේ සුදා, එහෙම කරන්න එපා. මං නටන්නම්. මං කොහොම හරි නටන්නම්. චි. මේ තලගොයකින්ද මගේ ෆැමිලි එකත් කඩා කප්පල් වෙන්න යන්නේ. චි. හරි බලමු. බලමු. මේක තද කරන්න. චික්. ඈ. බැයිද හරි. ෆාස්ට් එක නටන්නකෝ. මදිද? එහෙනම් මම ෆාස්ට් එකට ගේවටේ රවුමක් දුවලා එන්නද? නෑ නෑ ෆාස්ට් එකට ඩාන්ස් කරන්න. ෆාස්ට් එක නටන්න බෑ. එහෙනම් මං ඩිවෝස් කරලා දාන්න. ඈ. නෑ මං නටන්න. අයියෝ අත පැටලුණා. අයියෝ 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 පිස්සා දෙපත්තා මේ සංසාරේ දුක් කෙලවර මේ නිර්වාණී මංගල පෝරුව කැඩි ගියා පෙම් මගුල් පෙරේ හඬ නැතුව ගියා අයියෝ අමතක කරවා අතේ කොයි දනිසෙන්ද සින්දු කිව්වේ අනේ කොහොමද වා සින්දු කියන්නේ පොඩක් කෙලින් වෙලා බලපන්කො අයියෝ මට කෙලින් වෙන්න බෑ ඇයි කෙලින් වෙන්න බැරි ඒක තමයි හිටපු කවම කොන්ද නමාගෙන ආච්චි කෙනෙක් වගේ වුණේ මොකද බා ඒක තමයි මට සල්මන් ගාන් වගේ වයින්ද කිව්වා ඉතින් මම පැන්නා හා බිම වැටුණා කොන්ද කැඩුනා එච්චරයි දැන් කෙලින් වෙන්න බෑ අම්මේ මේ උඹට නැති උනේ කොන්ද විතරයි. පළපම් මගේ හැටි. මම දැන් අට වගේ. තව ටිකකින් මම සංඥක දයන්න වගේ වෙයි බං. අම්මේ. උඹ අනිපත හරියක්. ඇයි මොකටද? උඹ අනිපත හරියක යූටර්න් එකක් ගනි. යූටර්න් එකක් කියන්නේ මේද? ඔව්. හරිද? යකෝ ඒ මල්ල කෙලියයි යකෝ හරිනේ කොන්ද. උඹට පින් සිද්ද වෙච්ච අත දීපා අත මගෙම අත පැටලලා ඉන්නවා උඹ අත ඉල්ලනවා උඹට
උඹට අමාරු අවස්ථාවේ මම උදව් කළා. මටත් උදව් කරපන්කෝ. හරි හරි. අපඩේ. පොඩේ. ඔව් අපේ ඊලා තියෙනද කියලා බලන්න. මේ ඊලා තියෙන්නේ. ඔව්. ආ තියෙන තියෙන ඊලා. පොඩ පොඩ ඊට. පොඩේ බ්‍රව දත දරන්න. පොඩ කෙද බා. මම මම 1 2 3 කියලා ගයින්න. පොඩ කෙද බා. හරි හරි ගම. එන හතරටම ගණන් කරපන්. හතරට පිස්සු දෙකෝ 1 2 3. ආ. දැන් දෙන්නම එකට ගසමු. හරි හරි. 1 2 මෙයා බඩු ඔතනවා කියලවත් මෙයා රෙදි ඉරනවා කියලවත් අඩුවෙන් හිතන්න එපා. මමත් කෝටිපතියෙක් උනේ පේවුමන්ට් එකේ බෝල කඩලා විකුණලා. ඒව අමතක කරන්න එපා. දරුවනේ මේ දෙන්න මගේ ළඟට ආවේ වයස අවුරුදු 5යි. එදා ඉඳන් මල් ළඟ කඩලා විකුණලා වෙන වෙන බිස්නස් කරලා මාව කෝටිපතියෙක් කළේ මේ දෙන්න. ඔව් ඔව් ඇත්ත. බලන්නකෝ තාත්තේ මූණ ඇඹුල් කරන් ඉන්නේ කැත. පාරේ යනකොට හයි මහත්තයා රටද මේ වැඩකාරයෝද කියලා. මුන් එක පවුල් කන්න පුළුවන්ද? මේ මූණ බලන්නකෝ කුඹුරේ වක්කඩ වගේ. දැකනේද? දැක්කනේද අපිට කතා කරන කැත? ගුණ්ඩ පොඩක් හිටපන්. ඉස්සලා බලමු මොනවද කියන්නේ කියලා. ඒ ගන්දමිටි දෙකක් වගේ මෙතන ඉන්නවා. මාම දන්නේ නැහැ. අපි කාමරයට ගියාම මේවා කරන මගුල. මාම දන්න බම්බුව. මම පොඩක් කටවාගෙන ඉන්නවද? මෑ මගේ අම්මා මතක් කළත් මට බබයිනවා. කටහැරියම දේරුවන බොක්ක වගේ. බොක්කි පොඩ්ඩක් ඉවසන් හිටපල්ල බං. මේගොල්ලෝ හොඳයි. හැබැයි මේගොල්ලන්ගේ අම්මා කට ඇරියොත් මුළු ලෝකෙම දුර්ගන්ධ කටින් පිට වෙනවා. ඈ ඒ කියන්නේ මේගොල්ලන්ගේ මුළු පවුලම කටකාරයි. ගන්ධස්සාරයි. ඈ පූස් පැටව වගේ ඤෑව් මියෑව් ගාලා හරියන්නේ නැහැ. ගෑනු හදා ගන්න ඕනි නම් පිරිමි දෙනු ගන්න ඕනි. උඹ කටවහගනින්. මැරෙන්නේ නැතුව. මේ අහපල්ලා. මම මේ නැහින දෙහින කාලේ මට මගේම කියලා මුණුබුරුත් එක්ක සෙල්ලම් කරලා මැරෙන්න ඕන. මම මැරෙයි දැන්. තාත්තට මැරෙන්න ඕන මැරෙන්න. මට මොඩියොත් එක්ක ළමයි හදන්න බෑ. අපේ පවුල ගෞරවය ආරක්ෂා කරන්න ඕනි හින්දා මෙච්චර කල් හරි ඉවසුයි. නැත්තම් වෙලහකට මෙන්න මේ දෙනව ඩිවෝස් කරලා. ආයෙත් නම් තාත්ත මේ ගැන කතා කරන්න ඉන්න එපා ඔන්න. ඈ. දැක්කනේද කතා කරු පැටි? මේවත් කැප්පෙන්න බෑ. මේවා ගෑනු නෙවෙයි මේවා බිම්බොම්බ. පුංචි කාලේ ඉඳලා මම මේ දෙන්නට හොඳට සැප දීලා හැදුවා. ඒත් හදාගන්න බැරි වුණා. උඹලා දෙන්නට මේ කෙල්ල දෙන්න එක ඉන්න බැරි වුණෙත් ඒ හින්දා තමයි. උඹලා මට සමාව යාලා. කමක් නෑ මාමා. මාමා නන්නේපා. මේක අපේ ප්‍රශ්නයක්. අපි විරුද ගන්න. කිවම්ම. මාමේ. අපේ ප්‍රශ්න අපි විසඳ ගන්නයි. අදයි මාමේ මයිකක් කියන්නයි. අපේ ප්‍රශ්න වල අත දාන්න ඉල්ල මාම මැරුම් ගන්න එපා උඹ ඒක දාගන්නේ හරිද? අපි බලයව යන්න ඉඳන් ඉන්න මේක. බලන්න බෑක. අනුන්ගේ මගුල් ලොකට නැන්නේ. වරේ වරේ අපි හිතන්නේ නැති යක. වරෙන් අකු කරා කරා දෙන්න ඕනේ පොල් ගෙඩිය. මගේ අතර දෙන්න. ආ. මගේ ලොකු බෑනටයි ලොකු දුවටයි පිරිමි දරුවෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුදලාලි පොලේ බිඳුන්නේ නෑනේ. අම්මා පයකෝ. ලෝක දිහා මෙහාට. ආ. මේක ගහලා බලන්න. මගේ පොඩි බෑනටයි පොඩි දුවටයි පිරිමි දරුවෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ රෝල් වෙලා ගියා. බින්දුන්නේ නෑනේ. කොහොමද ඉබ මෙහාට? මුදලාලි. මුදලාලි. ඕක මොකටද? බින්දින්ද? ඒගොල්ලන්ට ට්‍රයි කරලා වැඩක් නෑ නෝනේ. මං ට්‍රයි කරලා පිරිමි දරුවෙක් හදා ගන්නවා. ඕ මුදලාලි පොඩකින් පොඩකින්. ඕකෙන් තමයි මං දෙයියෝ ඉන්නවද කියලා විශ්වාස කරන්නේ. මගේ ඇඩ්‍රස් එක දන්නවද? මල් කඩේට මොකටද සෙන් ගහන්නේ? මේ මෙස්සන්ට රොං ගන්න උගන්නන්න ඕනේද? මගේ මූඩ් එක අප්සෙට් වුණා. ඔයා යන්න.
ලස්සන කෙල්ලන්ට මොකටද ඇඩ්‍රස්? ඔයාගේ අඩිපාර බලාගෙන මම කොච්චර හරි ඉදurak කිනෝ. බයි. බබ බයි. 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 මාමා. යකෝ මාමේ. මාමේ. මොකද්ද අපමේ? මේ මුළු පවුලට පිස්සු හැදිලාද? පරම්පරාගත රෝගයක්ද කොහෙද? මුදලාලි ඉක්මනටම ෂර්ට් එකක් දෙන්න. මොකද්ද කිව්වේ? ෂර්ට් එකක්? මොන මගුලක්ද ඔයි? ගාන කීයද? සල්ලි ඕනේ නැහැ ෆ්‍රී. අරන් යනවා සරම සරමකෝ දෙන්නකෝ. සරමක්? මොන මගුලක්ද ඔයි? අරන් යනවා. එහෙනම් මට ලංකට් එකක් දෙන්න. මොකද්ද කිව්වේ? ලංකට් එකක්? ලංකට් එකක්? ආ දෙන්න. ඔයා කොහමද ඇතුලට ආවේ? ඔයාව දැකපු වෙලේ ඉඳන් මගේ කකුල කොහමද ආවේ? අත කොහමද දිග ඇරියේ? මම කොහමද ඇතුලට ආවේ කියලාවත් මන් දන්නේ නැහැ. ඔයාගේ සුපර් බොඩිය මට ලස්සනට පේනවා. අනේ මම කොහමද ඇතුලට ආවේ මෙයා? මොනාද මේ දොඩවන්නේ? ෂා මේ සුපර් ක්වොලිටි නෑ මං කිය මේ මැටීරියල් එක සුපර් ක්වොලිටි කියලා. නිකන් කොහමද ඇතුලට ආවේ? මොනවද මේ කතා? මං බෙල්ලේ ගැව්වා දොර නිකන් මැරුණා. අනිත් එක මේ ගෙදරටනේ වීසා ගන්න ඕනේ නෑනේ. මේ ගෙදර සේරම ඔටෝමැටික්ද? මං ඔයාව කඩේදී දැක්කා. ඔයා මොනවද එහෙ කරන්නේ? මොනවද ඉතින් කොන කිඳුලා බාත්รูම් හොදනවා තමයි. අනේ වැරදුනා මේ. මම මුදලාලිගේ බෑනා. බෑනා. මුදලාලිගේ බෑනද නැත්නම් අර ෂෝකේස් එකෙන් මෙහෙම කරන් ඉන්නේ කියලාද? අයියෝ නෑ අනේ මේ. ඇත්තටම බෑනා. ඇත්තටම බෑනා. හරි හරි හරි. ඒ ඔක්කොම හරි. ඒ වුණාට ඔය ඔක්කොම මොකදද? මේ ඔක්කොම ඔයාට තමයි. මේ ඔක්කොම එකපාරට ඇඳලා පෙන්නන්න පුළුවන්ද? ඔය ගණන් කීයද? මීට වඩා හොඳයි මට කුණහරුපෙ බැන්නා නම්. එදා ඔයා කඩේට ආවා. ඔයාගේ රූපේ දැකලා මම වශී වුණා. එහෙනම් මේ සීරම අරන් ආවේ. මේ ඔක්කොම ෆ්‍රී. ගන්ද? ගන්ද? අතල්ලද්දි මොකද්ද වුණා? මේක ගන්න ගමන් අතල්ලන්න ආයෙත්. ඒ ටච් එක තමයි සපත්තු තියාගන්න. අනේ. ඔයාලන් හරි හොඳ මිනිහෙක් අනේ. පරමත් කරලා. දැන් ඉතින් ඔයාමගේ මුළු බොඩි එකම ඇල්ලුවානේ. දැන් ඉතින් මේ මුළු අඩි 6 ග්‍රවුන්ඩ් එකම ඔයාට බාරයි. ඔයාට කැමති දෙයක් කරා. මේ ග්‍රවුන්ඩ් එකේ එළවලු හිටවනවද? වී වපුරනවද කියන එක ඔයාම තීන්දුව කරන්න. මාමා බණීද දන්නේ. මාමා තවදර කාලකන්ණි නාකියද? ඕකගේ මුළු පවුලම කෝවිල ළඟ හිඟා කෑවොත් මට කමන්නේ. මට ඔයා කුමාරියෙක් වගේ ඉන්න ඕන. ඔයා මොන හරි කනවද? මෙතන මං ඉදියාප 30ක් තීතර කනවා. ඒතෝ දැක්කෙලි ඉඳලා මට කිසිම බඩගින්නක් නැහැ. එහෙමද? වෙනදන මං කන්නේ ලැබරියා. මගේ බඩේ ඩයරියා. කටේ ෆයිලේරියා. ඇඟ පුරාම මැලේරියා. එහෙනම් යන්න. ෂා. මොන තරම් ලස්සන පිටක්ද? හරියට නාරහෙන් පිට වගේ. රාක්ක ගහලා බිස්නස් කරන්න පුළුවන්. ඔය මොනවද? බියර්? බියර්? මේක දැක්කම මට ආච්චි පොඩි කාලේ කරපු සින්දුවක් මතක් වුණා. මොකද්ද? රැට බොමු අපි ලයන් බියර්. ලයන් බියර්. ලයන් බියර්. කූල් කරලා. හරි ෂෝක්නේ. ඔයා මේක බොන්නකෝ. මේක ආවා එක්කම දෙනවා. දෙනවා. හරි ඒ ගුරුමාල ආ ජුණ්ඩයි
பொண்ணு படு இக்மண்ட் பாபல்ல ஹரி 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 யாகோ இக்மங்கல்ல பாபல்ல ஹரி ஹரி சுண்டே குசிய பத்தம் பாபல்ல ஏமே மங்குல அக்கறன்னு பா ஏய் தம்சே கவுத ஓய் மொனாது எனியன்னி அட மகத்தேங்க ஆன் ඔයා කවුද? තොග කඩෙන්ද? හොටෙල් එකෙන්ද? ජන සංගණනේන්ද? මේ පිස්සෙක් වගේ hina වෙන්න නතුව කටහරලා කතා කරනවා. මෙදුල් පැකලුම් එදිලුබ පරිපු තේකොල සීනිහා කතා කළාට තේරෙන්නේ නැහැ නේ මේ කටහිරියම වචනේ ඉන්නේ වචනාවත් අර්ථයක් නැහැ අර්ථයවත් සද්ද නැහැ ඔක්කොමවත් මොකුත්ම නැහැ පුදුමයි නේ නෑ එහෙම තමයි මගේ ඇටි ඔව් ඒකට කමන්නේ ඉස්සෙල්ලා කියනවා කවුද කියලා මම් මාමා බඩ් මාමා බඩු වගේ කෙවලා තියෙනවා ඒක බාර ගන්න මාමා දෙව්වේ මාමා හොඳ වෙලාවට එව්වේ ඔව් එන්න අතලට එනවා ඉස්සෙල්ල ගෝණි වගේක් නම් ආවා. ඕවා මොනක්ද තියෙන්නේ? ආ මේ වයි දෙනු වටිනාම් දේවල් නේ. ඉස්සු කතා කරනවා. හාල්. ආ පාන්. පිටි. අම්මා ඕ පිටි ගෙනාවද? පිටි ගෙනා. එතකොට බිල? පිස්සු කතා කරනවද? බිල ඔයාගෙන් අය කරන්නේ. අපේ මාමා ඔයාට වශී වෙලා ඉන්නේ. ආහා හදයි රූපේ. මේ බඩු ඔක්කොම නිකන් දුන්නම ඔයාට මාමා බනින්න නැද්ද මාමා ඌ මොන නාකියෙක්ද ඔයාගේ ලස්සන මූණ ඉස්සරහා ඌ මොකෙද මට ඒයි මේ ඔය ඉනාව වැටේ බිමට අපේ මේ මොනා හරි කනවද ඌ මොනවා දුන්නත් කනවා අපේ ගෙදර තියෙනවා රසගුලි වගයක් ඔයා කනවද ඕනම දෙයක් රසට හැදලා බැදලා මට දුන්නොත් මං ඔයා විශ්වාස කරන්න ඔයාගේ අද්දකෙන් මට වාදාලා දුන්නත් කනවා කට 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 ගාලා පොඩක් ඉන්න අනෝ පැණි කොමඩු ගෙඩියේ කැකිලි පළුවේ කුණ්ඩද ගම්මානි අනේ අඟුටු මිටි ඔයි වගේට වාල දානවා බාරන ගොබ්බෙන් අන ඔක්කොම ඇතුලට රින්ගලා ඔයි මේ බේබි බේබි ඇයි මේ කවුදර ඇඳ උඩ ගුලි වෙලා ඉන්නේ ආ ඒ මගේ බල්ලා නාවල ඇඳේ බුදි කරලා තියෙන්නේ මේ බුදුම දෙයක් නෑ වලිගේ නෑනේ වලිගේ කැපුවා වලිගේ කැපුවා මම තාතයි මේ ඔයා ගෙදර බලු පැටියෙක් වුණා නම් මං කොච්චර ෂොක්ද ඔයා ඇඳට ගනි ඇඳට නම් ගොඩක් විදියානේ ගොඩක් දැනි මේ චුර ඔහම අතගාලේ වල පොඩි ඔහම තොරලා ඉතින් මැක්කෙක් ගන්න මැක්කට ගල විසිකන ඉතින් මේ ළඟට අරන් ඉබිනවා ඉතින් කොච්චර ෂොක්ද ආ රේෂෝ චෙක් මොකද අද්දක පිටිපස්සට දාන්න ගන්න ඇඹරෙන්නේ ආ බියර් ඇයි මේ බලාගෙන ඉන්නේ ඔය සුන්දර අතින් මට පොවන්නේ බොන්නේ ඉස්සෙල්ලා මෙච්චර කියවනවා නම් බිව්වට පස්සේ මොනවා වෙයිද දන්නේ ආ ආයේ ඒ කරදරෙත් ඉවරයි. තව කඩේ තියෙනවා නම් කියන්න.
ඊළඟට කවුරු වෙයිද දන්නේ චී මොනවද මේ මැරිච්ච සතෙක් වගේ ගෙනියන්නේ මේ අපේ ගෙදර ඉන්න බූරුව දෙන්නගේ ඇඳුන්නේ ගෙනියන්නේ මෙයා මොකටද ගෙනියන්නේ අපි ගිහින් බලමු ලේ මේ රෙදි ටික අරන් මට හොඳ බඩු ටිකක් දෙන්න අප්පා මොකද මේක මෙච්චර ගඳ ගහන්නේ මොනවද මේක විතරක් ගඳක්ද මේක ඉස්සෙල්ලා තිබුණේ වැසිකිලි ගඳ මම සෙන් බෝතලයක් ගහලා ගෙනාවේ මම නගර සභාවේ කුල්ලෝරිය කියලා හිතුවද නෝනම තියාගෙන මේ කුණ්ඩරදී අඩිය අප්පා මොකද මිනිහට කේන්ති ගියේ මැනේජර් මේ පරිස්සම් කරලා අරන් තියනට මොකද අර පරණ කෝඩ් කාරියර දෙන්න ගියේ මේ ජරා රෙදි බලා ගන්න ඕනේ මමද මේවා වේයත් තන්නේ මේවා පරිස්සම් කරලා අරන් තිබ්බේ නැත්තම් අර මිනිස්සු අඳින්නේ මොනවද ඒ දෙන්න තීන්දුව කරලා තියන මීට පස්සේ ඇඳුම් අඳින්නේ නැහැ කියලා මීට පස්සේ ඇඳුම් අඳින්නේ නැහැ ඒ අඳින්නකුව මේ ඇඳුම් ඒගොල්ලෝ මේ වෙලාවේ මොඩ් කිට් නීට් එකට ඇඳලා මෙලාකට දිනවලට ගිහිල්ලා ඇති ඒ කොහෙද කිචි කිචි බේබි ලයි ගෙදර කවුද කිචි කිචි බේබි එයා අවුරුදු 20ක බේබි කෙනෙක් තොටිල්ලේ නිදාගන්නේ නැහැ ඇඳේ තමයි නිදාගන්නේ නිකන් නෙමේ බණ්ඩාගින් මැනේජර් මොනවද මේ කියන්නේ අද ඉඳලා ওই දෙන්නට කිචි කිචි බේබි සක සක බේබි හස්බල්ලා දෙන්නටම එක හොර ගෑනි කිචි කිචි බේබි කිචි කිචි බේබි අම්මේ වාව් මට මේ කන්නාඩිය දාපු ඉඳන් ඉන්න පැත්ත හොයාගන්න බැරුණා කොහොමද චේන්ජ් එක සුපර් තමයි කට් අවුට් එකක් ගහන්න තරම් ලස්සනයි යා ෂුවා මේන කොටක් දෙන්න කිව්වා මේ ඉංගුරු මිරිස් පාඩකම් වෙන වෙලකට කොත්තමල් බිස්නස් ඔක්කොම නැවතුවා දැන් නිකන් ඉන්ටර්නෙට් ලෙවල් එකේ බිස්නස් එකක් කරන්නයි කල්පනා වා නේවයි නේවයි හරි ඉතින් ඇහුවේ නෑනේ මම මොකටද ආවේ කියලා මං කොහොමද එහෙම අහන්නේ බයි පොඩක් ඉන්න ඒ මේ වරෙන් වරෙන් ඔය දෙන්නටම යනවානේ බත් යන්නේ දෙන්නටමයි යකෝ ඇස් බැඳලා තිබ්බත් බල්ලට වගේ ඉව හරි බලයන් කුසියට දැක්කද ඇටි ඇයි ඇස් බැඳලා තියෙන්නේ ඇස් බැඳලා තියෙන්නේ ඔයාගේ ලස්සන පිටාය දකින්නට මම කැමති නෑ පිටාල් මාරුවන්ට ඔයාගේ ලස්සන දෙනවල් කැමති නෑ මම විතරයි දකින්න ඕන අන්නේ එක අපෝ ඔච්චර ඉරිසියා වෙන්න එපා ඔයා මට කරන ආදරේට මම මොනා කරන්නද කියලා මට නම් තේරෙන්නේ නෑ ඔව් ප්‍රශ්නයක් නෑ මේ බාත්รูම් එක නෑ නෑ මේ මට වැරදුන මේ බෙඩ්රූම් එකට පානපත්තු උන්න කුරුවාට ගෙදර එළිය වැටේ රැට ඔය නාම්බර තැඹිලි පාට රූපේ මට ලැබුණු දාට පානපත්තු උන්න කුරුවාට ගෙදර එළිය වැටේ රැට අපි මෙතන සින්දු කිගෙන නටනවා දැක්කොත් ඉතින් බාත්รูම් යනවා මිනිසු මොනෝ නොකියයිද මේ ආදරේ කරන්න වෙලාවක් කිම්මක් ඕන නැහැ පොතක තිබ්බේ ඕන දැනක පුළුවන් ඉතින් මං කෙල්ලෙක් නේ මට හරි ලැජ්ජයි එහෙනම් මං කොල්ලෙක් නේ මට ලැජ්ජ නැහැ ඒ වුණාට මට ලැජ්ජයි මොකද මේ සල්ලි වලින් ඇස් වහගෙන මගේ ඇස්වල තියෙන සල්ලි නෙමෙයි මගේ ඇස්වල ඉන්නේ ඔයා මේ ඔක්කොම ඔයාට මේ ඒක නෙමෙයි මේ ඔක්කොම අපේ මාමකාරගේ නාගියගේ කළු සල්ලි මම මේ ටිකයි ගෙනාවේ තව ගොඩක් තියෙනවා ඔයා කියනවා නම් මල්ලොරි භාගයක් ගෙනිල්ල එසේම වරන් ගෙන්නම්
මේ මම වෙන් අහන්න කියලා හිටියේ මේ මොකද සූදුරු කොත්තමලි පත්පාඩගම් ගිහිලා සද්දයක් ඇහුනේ මේ දෙක්කේනවද පත්තුව බඳින්න නෑ ඒ ඔයාගේ අයියන්ඩි අයියා ඔව් මේ අපි ජුණ්ඩා උඹන මගුලකටද මෙහාව එයා මට ඉඳලා හිටලා බඩු ගෙනත් දෙනවනේ ආ ඒක හරි ඒක හරි සංග වෙදගුරු ගොවි කම් කරෝ ඔක හැමදාම කම් කරෝ තමයි ඔකට පුළුවන් මගේ තත්ත දෙන්න ඌ කම් කරුවා මම් පොස් අනේ හා හා නෝටි නෝටි නෙමෙයි මං වගේ කීකරු බලු පැටියා ओपड़े මෙච්චර ආදර හේන පේන්නේ මොකද මේ වගේ හේන පේන වයසක්ද මට එයා විතරක් ආවනම් හොඳයි අනික කෙවුන් එහෙම එදුවන්නේ හීතරට වෙන්න ඇති අනික ඉතින් අවේද පාලනියකුත් නැහැනේ ඔබ උපන් දින යයි ආද උපන් දින යයි अबे उपन दिन याई। Thank you। मैं खादे सिल्लर बाडू ना। पिस्सू ना। मैं दिन स्वीट केक। मैं माल। निकाम्मा माल भीतर हो जा। नहीं नहीं तो दिए ना। मैं मामा मेरे नट बाद दे मामा ही खादे। मंगो आगे ना मटे लिया देना माई। Thank you। अने ओ। आप ही है ना बर्थडे का पटांगा मुद। मैं वीजीबी के निके सुनता के नॉन VGB ने मैं याने? ये ना? VIP. ओह, VIP की VIP तमाई, ये कल तमाई मटाई वाले तूने, आई क्या ना? माँगे कहीं तिंग? हिता अरला माँ की आन ना द? एक कहीं तिंग हिता ने वही, पुलवान तरंग, काटमा अरला की आन रखो। और नहीं ना माँग किया ना वाह? आगे आने वाला? माँगे हिते इन्ना? एक कम VIP? ओए आता माई. මේ අද්දගේ පාසල් නැත්තම් අනේ අම්මේ මම කරන දෙයක් කියන්න බෑ අයියෝ ඔහොම යංකු ඇතුළට කොයි පැත්තද මේ පැත්තට ආපහු යන්න අපි මේ පැත්තට එන්නකෝ ඔහොම යන්න එන්නකෝ ඇතුළට එන්නකෝ එන්න එන්න හරි සන්තෝෂයි කවුරුරි මම එන්නේ ඉතලා ඇතුළ රින් කරලා තියෙනවා කවුරුරි මේ බොරු කෑනවා මේ කපුල කැත කරලාද අනේ පාත්තුලාද උඩින් ඇවිල්ලා කියන්නේ මම අයියෝ කෑ ගහන්නේ මේ බොරු කෑනවා මේ මම පිට කරන්න බා කවුරුවත් ආවේ නෑ ආව නම් මම නිකන් ඉන්නවද මං හිතුවේ නෑ ඔයාද මෙහෙ එයි කියලා ඒ හින්දා මං තනියම මල් බොක් එකක් ගෙනල්ලා කේක් එකකුත් ගෙනල්ලා තනියම ඉටිපන්දම් පත්තු කරලා නිව්වා මේ මොනවද කතා කරන භාෂාව අමතක කරන්න පුළුවන් වදාපු අම්මව අමතක කරන්න පුළුවන් ඒ වුණාට මේ ඔයාව මතක කරන්න බලන්න. හේසුල. හේසු කතා කරන්න පුදුම දැන. එහෙනම් මේ පාසල් ටික මම ඔක්කොම ගෙනාවේ. ආ? දැන් අපි ඉටිපන්දම් ටික පත්තු කරලා කේක් එකක් අපමු. අපි ඉක්මනට බාත්รูම් යමු. නෑ නෑ නෑ. බෙඩ්රූම් එකට. ඔච්චර හදිස්සි වෙන්න එපා. ඉන්න බෑ විසේ. අයියෝ. අයියෝ. කවුද? ළමයා අඬනවා. බුදු අම්ම මෙච්චර ඉක්මනට? තේරෙන්නේ නැද්ද මිනිස්සයෝ? කවුද ඇවිල්ලා? මගිල බල්ලෙන්න. කවුද? ඔය හැංගිනව. මට බෑ. මම කක්කටි වරින් ගන්න අපම ඒක අත්ම හැම කරු මොයි මොචන් එන්න හැපි 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 බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ඩිය කිචි 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 අගන්න හා
මූමෙතන රින්ගුවා නේද බුදුවයින මොනාද මේ මේ මං ඔයාගේ බර්ත් ඩේකට කේක් එකක් ගෙනාවා මේ කිටිපන්දම් දෙකක් තියෙනවා එකක් ඔයා එකක් මම පත්තු කරලා නිමමුද දොරකඩ ළඟ පත්තු කරන එක හරි නැහැනේ අපි ඇතුළට ගිහිල්ලා පත්තු කරමු යම් නිකම්ම කේක් විතරද මේ කිචි කිචි මං ඔයාට ඩයමන්ඩ් මාල කරාබු ගේන්න කියලා හිතලා තමයි කඩේට ගියේ ඩයමන්ඩ් ඉතින් මොකද උනේ ගන්න යනකොට මුදලාලි ආව එහිඳ ගන්න බැරුණා මට වැරදුනා මේ 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 කිචි කිචි මේ කිචි කිචි අපේ නා කියා ළඟදීම මැරිලා යයි ඒකට හොඳ ප්ලෑන් එකකුත් මාළඟ තියෙනවා මම මේ ටිකේ සයනයිඩ් හොයනවා මම මේ සයනයිඩ් ටික ජුණ්ඩාට දෙනවා මාවට දෙන්න කියලා එතකොට ජුණ්ඩා හිරේ නා කියා වලේ මම කිචි කිචි එක්ක කුච්චු කුච්චු හොතා හේ හොතා හේ මගේ ගුන් අම්මේ එයා බලය බදනගනි මොකද මේ කොරවක්ෙක් වගේ බොඩි යනවා කකුල් දෙක යන්නේ වගේ ඔය ටිකක් හයියෙන් යන්නකෝ එතකොට යයි එතකොට යයිද එතකොට යයි ගියා ෂා මාර ලස්සන ගයක් නේ අයියෝ මේක මේ පොඩි ගයක් නේ පොඩි පොඩි හොඳ පොඩි කවුද මේවා ගෙනාවේ ඔයාගේ හදවත කාටද කුලියට දුන්නාද අයියෝ එහෙම කියන්නේ කවුද එනම් මේවා ගෙනාවේ අයියෝ මේවද මේවා මේ අපේ අහල පහල ඉන්න පොඩි පොඩි ළමයි මගේ බර්ත් එකට දීපුවා පොඩි ළමයි පොඩි 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 ළමයි නේද ඔව් ලොකු අය නෙමෙයිනේ නැහැ අම්මේ එන කවුද මේ ඉරිවඳ පත්තු කරමුද හා ෂා යා මේ අතර පොඩක් පිමින්න ආ ජස්ටින් වගේ ජස්මින් ආ ජස්මින් වැරදුනා ජස්ටින් කිය ආ ඉතින් නිවන්නකෝ ඔයා නිවන්නකෝ ඔයාගේ නිබද්ද ඔයා නිවන්න Happy birthday to you. Happy birthday to you. Happy birthday. මොනාද මේ ඉදිපන්න මිනිසුන්ට කවන්නේ? කිචි කිචි. ඔයාව දැක්කට පස්සේ මට ඉදිපන්දම මොකද්ද? කේක් එක මොකද්ද? ඔයා කවුද කියලා හොයාගන්න බැරි වුණා. I'm sorry. කේක් එක කවලා ඔයාව සතුටු කරන්න හදනකොටම මොන කාලකන්ණියක් ආවද මන් දන්නේ ආ මේ ඒ ලොන්ඩ්‍රි ලොන්ඩ්‍රි කා ලොන්ඩ්‍රි ඌ ඊට වඩා බහනකයිනේ ඇයි මේ කෝට් එක උගේනේ හා නෑ නෑ මට වැරදුනා මේ මේ මාමට කවුරු හරි ඉරිසියාවට කේලම් කිව්වොත් මාම මන්නේ අතට ගන්න ඒකයි මං කියන්නේ මේ ඔයා බාත්รูම් එකේ යර වෙන ඕන තැනක ගිහලා හැංගෙන්න හොඳේ ඇයි බාත්รูම් එකේ කවුරු හරි ඉන්නවද ඒකේ කවුරුත් නැහැ එහෙනම් මං කොහෙද යන්නේ මේ අතුලට ගිහින් හැංගෙන්නකෝ ආ මේකේ ඕකේ පුළුවන් ද මිනිස්සයෝ මෙහෙනම් මේ ඔය කොහෙද රින්ගන්නේ මෙන්න මෙහෙ එනවා අයියෝ මෙහෙ එනවා මොන වදයක්ද ඇතුළට යනවා අයියෝ මේ මගේ පස්සෙන් ඉන්න මොකද ඇතුළට යන්න ඇතුළට මොන මගුලක් කොහොඳෙන්න හා මේ කවුද මේ කවුද කවුද මේ හොර මිනිස්සු දෙන්නගේ කසාද ගෑනු දෙන්න ආ ඉතින් දැන් කවුද මේ හොයන්නේ අර මීකිරි වලට දාපු ගෙම්බෙක්ගේ කට වගේ තියෙන්නේ ඌ තමයි මගේ මිනිහා අර කාර් එකට හැප්පිච්ච පපඩම් වගේ මූණ තියෙන්නේ ඌ තමයි මගේ එක එන්න කියපන් ඌට ඉතින් මේක මස් කඩේද මෙහෙ හොයන්නේ මේක මස් කඩේ නෙමෙයි මස් ගෙදර කොහොමුන් දෙන්න කොහෙද මුන් හැංගෙන්නේ කොහොමුන් ආපු අය නෝදිය මොනවද මේ කේක් මල් බොකි සේරම අද මගේ උපන්දිනේ
මේක ගිනවුවොත් තමයි ඇතුළට එන්න පුළුවන් මේකේ මුකුත් නෑ මේ පෙට්ටිය වගේ අද මගේ කළු එකා කුඩු කරේ නැත්තම් මම නෙමේ සුරංගනා පෙට්ටිය කුඩු කරන්න මකරත් වන්නේ මං ඇතුළට එන්න ඕන ඔක කොහෙද හැංගිලා ඉන්නේ වරෙන් එළියට වරෙන් එළියට හැංගෙන්න අද මං හොයාගන්නම්කෝ මගේ කළුව ළඟ කොහොම තෙල් සුවඳ දැනෙනවා ඒ කියන්නේ ෂුවර් එකටම කළුව ඉන්නේ මේ ළඟ තමයි මං හොයා ගන්න ඒ කළුව දරෝ ඔබ කොහෙද වරෙන් එළියට පවුල් කරනවා කියලා තාත්තා දැනගත්තා නම් එහෙම මූණට කියලා ගහයි. මොකද කැස්සේ? මොකුත් නැමෙ මේ අදින ඇදිලට කලිද පිපුරවද කොද? ඒක සද්දේ. තොම්සේ නේද කැස්සේ? පිසුද? මම කැස්සේ නෑ. මේ මැනේජර් උනා වෙන්නේ තියාර ගෑස් ට්‍රබල් එකක් තියෙනවනේ නේද? නෑ. මට ගෑස් ට්‍රබල් නෑ. මගේ ගෙදර හොඳට ගෑස් තියෙනවා. මට ටෝස් ට්‍රබල්. කවුරු හරි කැස්සා. කවුරු හරි කැස්සා නේ? මම නම් කැස්සේ නෑ. කවුරු හරි කාමරේ තමයි කහින්නේ. ඔව් කවුරු හරි කැස්සා. තමයි කඩ වහනවා. ඒ දානුම් කහින්නයි මම ගුටි කණ්ඩායි දෙකක් බෑනේ. කඩ වහ ගන්න. මැනේජර් ගිහින් බලන්න කවුද කියලා. ගිහලා බලන්න. මේ මං හිලෙන් බලන්න නะ. කමන්න නෑනේ. මේ නෑනේ. ඇරලා බලන්න නะ. දුන්නා මැනේජර් මාලා අපරාධ ජීවිත හානි වේ අපරාධ ජීවිත හානි වේ මේ කැස්ස නිසා මෙතනම වැටුණා අපරාධ ජීවිත හානි වේ අනේ අපරාධ මෙන්න මෙහාට ජීවිත අනේ අපරාධ මගේ බවුල මට ගාපු ගැලියොලට ඔළුවේ පැලැත්තර ඇඟේ වේදනාව බා උඹට නම් බවුල හොඳට සලකලා තියෙන පා බුදු අම්මෝ යකෝ ඔබ මාදියා බලලද ඔහොම කතා කරන්නේ ඒ බලපන් අපරදී හොඳට සලකලා තියෙන්නේ සපතු දාපු කකුලෙන් පාගලා papu ඔක්කොම තුවාල වෙලා මට සීලයිනුත් දෙනවා බං මට සමාව යම් මචං පව්කාර මගේ පව් පරදී කෝ ජීවිතයේ මේ ඉස්තිරතා මට පිස්සුද කොහෙද මොකද මෙතන ඔයා කෑ ගහන්නේ හරි ගියා අක්කෝ වගේ ගහලත් හදන්නේ බෑ වගේ නේ යන අම්මෝ ආ කහන්නේ පාළමයිනේ
ගහලා මේ ළමයි දෙන්නා මලා. ඊට පස්සේ පොලිසිය ගානේ රස්තියාදු වෙන්න වෙයි. ඊට පස්සේ පොලිස් බල්ලෝ ඇවිල්ලා මේ ගේ හැමතැනම කැත කරාවි. නැද්ද නෝනේ? කතා කරන්න එපා. තාත්තා අරකිගේ බාත්รูම් එකේ ඉන්නවා දැකපු දවසේ ඉඳන්. තාත්තා තිබුණු ගෞරවේ නම්බු ඔක්කොම ඉවරයි. මගේ බෑලා දෙන්නයි හේ ඉන්න ආරංචියටයි මං එහෙ ගියේ. මොකක් හරි වැරද්දක් වෙන්න කලින් බේරගන්න. CID වඩා. CID නෙමෙයි මනමාලකමේ ගිහින්. චික් විතර. බැබැ ලීලා කමලයි චම්පයි රේකයි වගේ මේ හතර බිරි කතාවන්න කියන්නේ. මොනවද මේ කියන්නේ? මොකද සූට් කේස් එකකුත් අරගෙන ඇවිල්ලා ලෙවල් එකට වාඩි වුණේ. සදාටම නවතින්න යාවේ. මීට පස්සේ මං කොහෙවත් යන්නේ නැහැ. මේක මගේගේ. ආ ඒ ගමන උඹ අපේ දේපල වලටත් අයිතිවාසිකම් කියන්නවද? උඹලට තියෙන අයිතිවාසිකමම මේ ගෙදර මටත් තියෙනවා. තිබුණට කමක් නෑ අම්මා. ඔය කකුල පොඩ්ඩක් පල්ලෙහෙන් තියාගන්න. මේ කකුල මගේ කකුල. මේ කකුල තියන්නේ මට ඕන තැන. කමසකට වහගන්නවා. හරි 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 හරි. කමන්නේ ඔහොම තියාගන්න. ඈ? මේ අහගන්නවලා. මේ ගෙදර අනාගත අයිතිකාරයෙක් මගේ බඩේ ඉන්නවා. දැන් මාස 3ක් විතර වෙනවා. ඔයද ඉන්නවා කිව්වේ? බඩේ. ආ. මේ ගුණ්ඩා. මේ තවසි මොනවද මේ කලේ ආ? මේ පිස්සු කතරමේ මං එහෙම කිසිම දෙයක් කළා නෑ. මේ ගුණ්ඩා ඔබ දැනගනින්. බෞරු 10ක් බීච් එකේ කඩලවික්. ඔව්. බෞරුදු 15ක් පාක් එකේ මුරුක්කවි. ඔව්. උඹ හරියටම අවුරුදු 25න් මේ පවුලේ ගෞරවය තනි කරම වික්කා. ඔව්. උඹ මට නිකන්වත් කිව්වේ නෑ මේ බං. නෑ නෑ. වෙයි නෑ කියන්නේ. ජුණ්ඩා ඔක්කොම දේවල් කරලා සේරම මගේ පිටපටවන්න හදන්නේ. කෙල්ලේ මං දිහා ඔය විදියට බලන්න එපා. මාමා පව් එක තැනක පව් කාරව වෙන තැනක මම අන්ත අසරණ අහිංසක මිනිහෙක් මාමා. කතා කළාට ළමයි හම්බෙන්නේ නෑනේ මාමා. මේ 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 ඔක්කොම කතල් වහනවල මේකට වැඩිකාරය කවුද කියලා උඹ කියන්න ඕනේ. එතකොට මං වැඩේ දෙන්න. මේ කවුරුවත් මට කමක් නැහැ. මේ තුන් දෙනා තමයි ඉතින්. මේක මහා අපරාධ කතාවක්. ඇයකු අම්මේ එක දරුවෙකුට කොයින්ද තාත්තලා තුන් දෙනෙක්? මේ හරියටම කියනවා තාත්තා කවුද කියලා? ඉස්පිරිතාලේ දිනන ස්කෑන් රිපෝට් එකක්. හරි හරි. ඒකේ දිනන මාස 3යි දවස් 3යි පැය 3යි විනාඩි 3යි කියලා. ආ කමන්නේ. ඒකෙන් දැනගන්න පුළුවන් ළමයා පිරිමි ළමයේද ගෑනු ළමයේද කියලා. ඒකෙන් කිව්වේ නැත්නම් ළමයාගේ තාත්තා කවුද කියලා? කඩවහ ගන්නවා. මේ ළමයාගේ තාත්තා කවුද කියලා පිළිගන්නකම් මම මේ ගෙදරින් අඩියක්වත් එළියට තියන්නේ නැහැ. දැන් මේ බඩ දරුවාම කොහෙද යන්න හදන්නේ? පොලිසියට. පොලිසියට? පොලිසියට යන්නේ මොකටද චූඩිනෝනේ? ඔයා මෙහෙම නවතින්න. මට කොමනක් අර ගෑනු දෙන්න අල්ලන්නේ. අර ජපන් මූණ තියෙන ගෑණි හස්බන්ඩ් ගහන හැටි දැක්කම මාව නම් මරාගෙන කයි. මං යනවා පොලිසියට. අනේ බේබි. අනේ බේබි. අපිටත් පොලිසිය ආරක්ෂාව දෙන්න නැත්නම් අපිට ගහලා මරලා දායි මේ කට්ටිය. මගේ පපුවත් නැගුවා. අපිට කුටි කාලේ ඇති වෙලා තියෙන බේබි. තවත් නම් කුටි කන්න බෑ. අනේ අපිව පේරගන්න. අද මියාම මොකද මොකද මෙතන චිත්‍රපටි රඟපාන්න හදනවද? දෙන්න මුදලාලි තරු විසි වෙන්න. ඒ මේගේ මගුල් මඩුවක් කරන්න එපා හරිද? මං හිතුවේ නෑ මුදලාලියා මේ තරම් දාමිරිකෙක් වෙයි කියලා. මේ අහගන්නවා. මගේ ළමයා හිරගෙදර ඉපදුනත් කමන්නේ. මාත් ඕන දෙයකට ඔට්ටුයි හරිද? ආ හිරගෙදර ඉපදුනාම ජාතික වීරයෙක් කියලා මිනිස්සු වාඳි. කාට තපස් කරන්නේ? මට දරුවෙක් දීපු තමසෙට දෙයියන්ගේ හාල් කැවිලද? බත් කණ්ඩෝ නම් කටපරිසම් කරගන්නවා. අක්කේ මල්ලි මල්ලි කොහෙද මේ? අක්කේ අක්කා මොකටද මේ නාගමිනියා මරන්න හදන්නේ? ඒක මම බලා ගන්නම්. උඹව කනත්තට යවන්නේ මමයි. උඹ කවුද බං? මං උඹව මීට කලින් දැකලා නේ. උඹ කවුද මට අභියෝග කරන්නේ? දෙන්න මුදලාලි හොම්බට 60ක්
කෙම්බ ගැහුවා වගේ වැටෙන්න. හැටක් ඕන නෑ නෝනේ. සරම සරම. තමුසේ මගේ අක්කව කෙලිසුවේ කසාද බැඳලාද? නෑනේ. ඒ කතාවේ අන්තිම ෆයිට් එක දෙන්න තමයි මං ආවේ. අඩෝ! ඔබ කවුද කෝ මගේ මහමට ඔහොම කතා කරන්න? ඔබ හිතුවද ඔබ මාමාව මරණක අපි බලන් ඉදී කියලා මෙතන? නියමයි බෑනෝ නියමයි නියමයි නියමයි. ඔබ දැනගනින් මුව මරන්න සියලු හිමිකම් තියෙන්නේ මට. අපේ ජීවිතවලට සැප දීලා රජ කරලා බලු කරලා පීචම් කරලා දැම්ම නේද මාමා? මාමගේ දේපල පිට උට අයිති වෙන අපිට තියන්නේ. ඒ වුණාට මාමා කරපු කැත වැඩ අපිට බාර ගන්න බෑ. කවදා හරි දවසක මාමාව මරන්නේ මම තමයි. මම තමයි. මම තමයි. ඒ මිත්‍රා උඹනම් මිත්‍රෙක් නෙවෙයි උඹ හතුරෙක්. අපි එකට කෑවා එකට බුදිය ගත්තා එක ගෙදරින් කසාද බැන්දේ. ඔබ මොකද්ද මං මේ ජරා කතාව හැම වෙලේම මතක් කරන්නේ? මේ හැමදේම මං එකට කරන්න පුළුවන් නම් ඇයි මේ මිනි මරමු විතරක් වෙනම කරන්නේ? හා ඒක හරිද? අනිත් එක මං මාමගේ සෝනට සිමෙන්තිලා ඇත්ත කරන්නේ. ඔබ කඩොල්ල ඇත්ත කරපන්. ඔබ මොනවද මේ කියන්නේ? ඇයි මේ ආ පටසිරි උඹ මෙච්චර ඉක්මනටද කඩොල්ල ඇත්ත කරන්නේ? මොනවද කතා? පටසිරි අපේ තාත්තා පණ පිටින් ඉදීම උඹලා දැන සුහල බඳින්න තරම් කරනවද? හොඳ වෙලාවට ඔයි දෙන්න ආවි තාත්තව බේර ගන්න. අයියෝ මම මොකද මෙයා බේරගන්නේ? මගේ ජීවිතේ ලස්සන කරගන්න කියලා මං හොඳ නළුවෙකුට කැමති වුණා. ලිපේ තියෙන අඟුරු වලින් මෙන්න මේ කලුවට මාව බඳලා දුන්නා. ආ අරමකෝ ලයිට් හවුස් එකක් වගේ තිබිච්ච මගේ ජීවිතේ ලන්තෑරුමක් කරා. උඹලා කවුරුවත් මෙයා මරන්න ඕනේ නැහැ. මම මේක මරලා මගේ මිනිහ මැරුවා කියලා මං යනවා පොලිසි. නෝනේ ඔව ඔක්කොම කරනකම් මම බලන් ඉන්නේ. මාරයි මගේ තාත්තා ඩෙඩ් බොඩියක් කරලා ඉලෙක්ට්‍රික් එකකින් අලු කරන්නේ මං තමයි. ඉස්සර හිටිය අක්ක නෙමේ. අක්ක දැන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔයා හිතන විදිහ කිසිම වෙනසක් නැහැ. තාමත් ඒ අක්කම තමයි. එහෙනම් ඇයි මේ දෙබිඩි චරිතයක් ළඟපාන්නේ? මේ හැම දෙයක්ම සල්ලි වලට තමයි. එකක් උඹේ ඉගෙනීමට අනිත් එක තවත් ප්‍රශ්නයක් විසඳගන්න. ඒ ප්‍රශ්නේ අක්කගේ කුසේ ඉන්න දරුවද? සල්ලි වලට මෙහෙම රඟපාන්න අක්කට ලැජ්ජ නැද්ද? උඹ හිතුවද මේ දරුවාගේ කතාව ඇත්තක් කියලා? කඳකාය මහතුණාට මගෙන් ප්‍රශ්න අහන්න ලෑස්ති වෙන්න එපා. කරබාගෙන ඉගෙන ගනි. මගේ නාට්‍ය මේකප් එක අයින් කරන්න ඕන වෙලාව මං දන්නවා. උඹේ වැඩ බලාගනි. අතපය විසි කරපම කොහොමද පැදිලිව කතා කරන්න කියපන්. මං කතා කරනකොට වචනේ එන්නේ බයට. කොමේ ආණ්ඩිය වතුර වයිප්පේ ඉවරුණා වගේ උඹේ කතාව ඉවර වෙලානේ. හත්වලාමේ මොනවද උනේ කියලා කියපන්. උදේ නිදන කාමරේ වෙන්න හොඳ නැති දෙයක් තමයි උනා. හත්වලාමේ මූ මාමා නෙවෙයි යකෝ මීමා. මීමා නෙවෙයි මූ කුළුමි. කතාව දිග්ගස්සන්න නැතුව මොනවද උනේ කියපන්. ඉන්නකො කියනකන් ඔයා එන්න යන්න බෑ. යම් පෙන්නන්න. මගේ බෑනේ හොඳට බුදිය ගැන ඉන්න කෙනෙක් ගැනන මේ යෝදි කියන්නේ. විකාර කියවනවා නිදාගන්න නෙමෙයි බලනවා කොනිදාගෙන. යකෝ මේ බලනවා. මෙයා වෙනදා බල්ලා කුණුගොඩේ වකුටු වෙලා බුදියන් ඉන්නවා වගේ බිම බුදිය ගත්තා. අද නු ඇඳේ බුදි. ඒකයි වෙනස යෝදියේ තෝ කට වහන් ඉදපිය. ගොන් හරකි. ඉහළ පහළ ගන්න. ඒ කියන්නේ මේ සූස්ම ගන්න අමතක වෙලා. නෑ. එහෙනම්. බැරිලා. ඒකේ. අනේ තාත්තා. ඉස්ස ලාව ලොක්ක කැටියට දැක්කේ. ඊට පස්සේ මුදලාලි කෙනෙක් කැටියට දැක්කේ. දැන් මලමිනියක් කැටියට දකින්න කියලාද කියන්නේ? මම වාවන්නේ. අයියා! ඉස්සරවාව දැක්කම අපිට බය හිතෙනවා. දැන් තෝ දැක්කම අපිට ඇඬෙනවා යකෝ. අනේ!
ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සු තමයි ඒව කරගන්නේ. මෙයාට කොයින්ද එව්වා? මගේ තාත්තගෙන ඕන්නෑ දේවල් කතා කරත් බලා ගන්න පුළුවන්. අනේ මොනවා බලන්නද? මේකේතර මගුල් මඩුවක් කරන්න එපා හරිද? මං හිතුවේ නෑ මුදලාලියා මේ තරම් දාමරිකෙක් වෙයි කියලා. මේ අහගන්න. මගේ ළමයා හිරගෙදර ඉපදුනත් කමන්නේ. මාත් ඕන දෙයකට ඔට්ටුයි හරිද? හිරගෙදර ඉපදුනහම ජාතික වීරයෙක් කියලා මිනිස්සු ඔක්කොම වඳි. මචං. මාමගේ මරණයට මෙයාගේ දෑතට මාංචු දාන්න පුළුවන් වෙයි වගේ. දැක්කද? අතර මාංචු විතරක් නෙමෙයි කටට ඉබ්බෙකුත් දාන්න ඕන. එදා ඔබ මාමව මරනවා කියලා තර්ජනය කළා. අන්න දැන් ඔබ මාමව මරපු එකට හොඳ සාක්කියක්. දැන් ඔබ මොකද කියන්නේ? මොනවා කියන්නේ දාතේ මාට්ටු? මාමගේ දේපල පිටුන්ට අයිති වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ඒ වුණත් මාම කරපු කැත වැඩ අපිට බාර ගන්න බෑ. කවදා හරි මූව මරන්නේ මම තමයි. මම තමයි. මම තමයි. මොන මගුලද බංගේ? මං එහෙම කිව්වේ නැහැ මචං. මං එහෙම කිව්වේ නැහැ මචං. මම දන්නේ නැහැ මම. අපි දැන් හැමදේම කතා කරලා කෙරුවා නම් ඇයි මේ මිනි මරුම විතරක් උඹ තනියම කරන්නේ? මම මාමගේ සොහොනට සිමෙන්ති ලෑත්ති කරන්නම්. උඹ ගඩොල් ලෑත්ති කරපන්. උඹ මොනවද මේ කියන්නේ? මේ අපඩ සිරියක් උඹ මෙච්චර ඉක්මනට ලෑත්ති කරා මොනවද? මොකද්ද මේ? අනේ පව්කාරයෝ. උඹලා සේරම එකතුලා මගේ තාත්තා මැරුවනේ. උඹලා ඔක්කොමලා මං උසාවි නොගිරිච්චොත් මම සකල සූර්යගේ දූ සුරංගනා නෙමෙයි යොන්න. තමසල කවුරුත් මෙයා මරන්න ඕනේ නෑ. මම මෙයා මරලා මගේ මිනිහා මැරුවා කියලා මං යනවා හොඳ පාඩමක් උගල පොලිසි. ඕලි. මගේ තාත්තා ඩෙඩ් බොඩියක් කරලා ඉලෙක්ට්‍රික් එකෙන් අලු කරන්නේ මං තමයි. අක්කලා නංගිලා සේරම එකතුලා තාත්තා මරලා දැන් මගේ පිට දානවානේ. හරියට හරි බේබි අන්න එහෙම කතා කරන්න. තුන්දෙනාගේ මාතන මාජු දාලා තුන්දෙනා පොලිසියට ගෙන යනවා. කතා කරපන් පොලිසියට. පොලිස් පොලිස් අනේ අනේ පොලිස් කරන්නේ අනේ නේ. අපි ආව මැරුවේ නෑ. අපි ආව බය ගන්නන්න නිකන් කටතාවට කිව්වේ. අයියෝ මාර වැඩින්නේ දැන් මේ බොඩියකට මොකද කරන්නේ අපි? මං කියන්න අපි මේ බොඩියක විනාශ කරමු. එහෙම කොහොමද කරන්නේ? මේක සාමාන්‍ය මරණයක් නෙමෙයි. මේක මර්ඩර් එකක්. ඒකට කලබල වෙන්න එපා. ඒක මම බලා ගන්න. කොච්චර කාලයක් හරි මේ බොඩි එක මං හංගලා තියා ගන්න. මොකද බලමු වෙන්නේ. හරි. මේ බොඩි එක එක එකන එක එක දවසට බලා ගමු. මොකද බා උඹ හිටපු ගමන් අමුතු විදිහට අඬන්නේ. මම නෙමෙයි. ඒ සද්දයන් යන්න අර පැත්තෙන්. මේ මොකද? මෙන්න වැඩ. අපි දෙන්නව ජාතක කරපු තාත්ත වෙලා අපි ලෝකෙට පේන්නේ බොරුවට අඬනවා. මාසෙ පඩි ගන්න උඹ මොකටද බං මේ විදිහට මැරි මැරි අඬන්නේ? මාසෙ පඩිය මින් ඉදිරියට කවුද දෙන්නේ කියලා හිතන කොට තමයි මට දෙන්නේ. ඕවර් ඇක්ටින් දැකපු ගම කවුරුත් ගණන් ගන්නෙ. මැරෙච්ච මුදලාලි ගැන හිතලා නෙමෙයි මං අඬන්නේ. මැරෙන්න යන බේබිලා දෙන්න දැකලා හිතතවකට කයි. කිසිම කතාවක් නැතුව ඔයගොල්ලෝ දෙන්න. ඔය ගොල්ලන්ගේ ස්වාමි පුරුෂ ළඟට ගිහිලා යටත් වෙයල්. අයියෝ ඒ ලූස් කේස් ගාවට යන්න පුළුවන්ද? ඒකනේ මේ ඒගොල්ලෝ ළඟට ගියොත්
මේ කේස් එක ඉල්ලා අස්සෙයිද මේ හලෝ ලූසුණත් අඟලක්ුණත් උන් පිරිමි දෙන්න උන්ගේ මොන හරි අයිඩියාස් ඇති ඔයි දෙන්න උන් දෙන්න ළඟට ගිහලා පාමුල වැටිලා සමාව ඉල්ලලා කටවාගෙන ඉටපල්ලා බුදුද මාමගේ මැරිච්ච පොඩි අතේගෙන ලෙන්සුවක් කියලා ඒ අන කැමලැස්තියෝ කැමලැස්තියෝ ඒ අපේ ගෑනුන්ගේ කතාව නේද බං හැබැයි උන් කතා කරන්නේ නිකන් හිඟමන් ඉල්ලනවා වගේ කතා කරන්නේ 아무තුයි හායි ඩාලි ඔයා මොකද මෙතන කරන්නේ ඔයා දහරි අස්සනයි ඔයා මොකද නිකන් මෙතන බස්ස වගේ බලන් ඉන්නේ මං තමයි ඔයාට ආදරෙන් කතා කළේ මේ මේ ගන්න මේ තාත්තා මැරිලා කෝ පය ගානක් උනේ නැහැ බබුවා පුරුදු මතක් කරලා දෙන ගෑනුන්ට දන්නේ නැහැ මෝ මාර වැඩ නෝ දැන් තමයි ඇස්සරලා තින්නේ මාමගේ හොල්මඩ දන්නෙත් නැහැ යනවන මාම මැරෙන්නෙත් නැහැ පුදුමයි මේවනේ බලන්නකෝ කොච්චර ආදරෙන් පොට්ටන් දානිද යකෝ මුන්ට වෙන වැඩක් නැද්ද ඕගොල්ලන්ට ආසෙත් උනම අපේ පස්සෙන් මෙනවා ගෑනුන්ට කද්දරයක් උනම මැනලෙලව ගන්නවා मुकदमको අංගෝව කතා කරන්නේ. වාමගේ දිව කපලන්න තිබුණේ. අල්ලල්ලා බුල්ලල්ලා. කාලක් නෑ. ඔයා විහිළු කරනවා. එදා මගේ මොනද ඇහුවේ? රිතික් රෝෂන් වගේ නටන්න පුළුවන්ද කියලා ඇහුවා. මතකද? බබාලා හදන්න නටන්න පුළුවන් වෙන්න ඕනේ නෑ. තේරුණා? මට ඕන නම් උදාවව ප්‍රාන් වගේ. හජි. වා රේප් කරන්න තිබුණා. නමුත් මං එහෙම කළේ නෑ. හරිද? බෝ मेदनमें දකුණු පැත්තේ නුඹේ ජීවිතේ කාලකණ්ණි කරපු හෙනහුරා අනිත් පැත්තේ වම් පැත්තේ මගේ ජීවිතේ කාලකණ්ණි කරපු වෙසමුණියා දෙපැත්තෙම ඉන්නේ ඒ වගේ දෙන්නෙක් තමයි අනේ අපි ඔයාලා ගැන හිතුවේ වැරදියට අපිට සමාවෙන්න ඔයාලා තමයි අපේ ඉෂ්ට දේවතාවෝ මගුල ඔයා මන් ළඟ ඉන්නකොට මට වෙන අය ඕනේ ඔයා කියන කතාවේ දැක්කත් කියනවා තමයි පිස්සු දෙයක් එක ප්‍රතිපත්තියට ඉතපහ කෙල්ලෙක් දැක්ක ගමන් තෝගේ සරුවාංගම වැවුලනවා මගුලක් කතා කරනවා මුන් ගෑනු දෙයක් තමන්ගේ තත්ත්වය තියාගන්න බෑ ඔය වෙච්ච දේවල් අමතක කළා මලමිණිය වල දාලා එන්නකෝ ඊට පස්සේ තමයි අපි දෙන්නගේ මංගල රාත්‍රිය තියෙන්නේ ඔබලා ගැස්සෙන් කඳුළු එනකොට අපි දෙන්නගේ හිතුණු වෙන එක අහන්න දෙයක්ද ඇත්තනේ අපි ලෑස්ති ඔයි දෙන්න ලෑස්තිද මම පොඩ වැසකිලිට ගිහිල්ලා ඇඟවදගෙන ඉන්නේ කොහෙන්නම संतयमे और अन्न मुनरा कान मुनरे
Police officer can get it and live it. In a security guard can get it. Naughty boy, look at him. Mamma, I am Mudalali boyfriend. Boyfriend, girlfriend. My Mudalali putikal in the like at school. Mangi at Porundua Kuna, my police tail, Usas Niladari Kunama, Vitari Mangi have a humbed in the kill. Them Mama police tail, Usas Niladari. Matea at Katakarando. තාත්තට කතා කරාට එන්නේ නැහැ සර්. බෙලිමෝරියා. ඇයි? එයාට කන් ඇහෙන්නේ නැද්ද? නෑ සර්. තාත්තට සනීප නැහැ. එහෙනම් මම බලන්න ඕනේ. අනේ පස්සේ. හරි. එයා එතනම ඉන්නවනේ. ඕ! අනේ පස්සේ. අනේ පස්සේ. මංගිලක් කරන් ඉන්න සර්. Naughty boy.
ఉబ్బ మీ అందమంద దూపత్ గన కీలా అప్పట
මන්ද බුද්ධිකේ කරන්න දාදන්නේ. කාලය නාස්ති නොකර කතාව කෙටියෙන් කියපන්. හෙට මලමිනියගේ උපන්දිනේ. මොනවා? මලමිනියගේ උපන්දිනේ? මැරිලා අවුරුද්දක් වුණාද? මැරුණු දවස නෙවෙයි. උපන් දවස. එහෙමද? අපේ තාත්තගේ උපන්දිනේට යාළුවෝ ගොඩාක් එනවා. දැන් ඉතින් මොකද කරන්නේ? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොන ප්‍රශ්නයක්ද? අපි ඔක්කොමලා එකතු වෙලා උපන් දිනේ සමරමු. එයන්ගේ මල්ලිකියා කිව්වේ සල්ලි වලට තමා මලමිනියක් වෙලා දෙක හැටියකට ඉන්න දන්නේ. උඹට මාව මලමිනියක් වගේද පේන්නේ? මලමිනියක් වගේ දැකලා දැකලා මිනිසෙක් වගේ කියලා හිතන්නත් අමාරුයි. ඉන්ජෙක්ෂන් ගහලා මාව බුදි කරෝලා දිවියෝ මෙහෙට. අනේ පා මුදලාලි. මුදලාලිම නේද මේ ගෙදර මිනිස්සු හදන්න ඕනේ කියලා කිචි කිචි බේබියෝ මෙහාට ගෙනාවේ. ආපු දවසේම එයාට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියනවා.
උඹ මට ඉන්ජෙක්ෂන් ගහලා මම මැරුණයි කියලා නිදි කෙරෙව්වාම මගේ දුවලා අඬලා වැළපෙන්න ඇති බෑනලා සෝකෙන් පැලෙන්න ඇති නේද නෝනේ අනේ ඔව් නාඩිවත් අල්ලලා බැලුවේ නැ මිනිහා හංගන හැටි තමයි කවුරුත් කතා කිරුවේ ඔය ඇත්තද බං පව්කාරයෝ හැම කෙනාම තම තමන් බේරෙන හැටි තමයි කතා කිරුවේ මගේ ළමයි පොඩ්ඩක්වත් හැදුන්නේ නැද්ද පොඩ්ඩක් හැදුනා වගේ උඹ මාව ඉන්ජෙක්ෂන් ගහලා බුතිකලාට නෝනේ උඹ දැනගනින් මගේ හදවත ඇහැරලා ඉන්නේ චිකන් මටන් කොත්තු ආප මතක් වෙනකොට ඉවසන්න බෑ බං ඒ අය ඉන්නකොට මං මැරිලා වගේ ඉන්නම් අනිත් වෙලාවට මං හොතට කාලා බීලා ඉන්න ඕනේ උඹ දන්නවනේ ඉතින් කවදත් මං ඉතින් හොතට ලයිට් ඩයට් ගන්න මිනිහෙක් කියලා ඒකෙන්ද මට චිකන් පළුවකුයි පරාට විස්සකුයි ඉඳියාපාතලියකුයි පිට්ටු කෑලි තුනකුයි රෝස් පාන්දේකුයි ආහන මාළු ගෙඩියක් මතක ඇතුව ගේනේ මැරිලා දවස් හතරක් වෙනවා ඒ කිසිම ගඳක් නැහැ යදින් බලන්න නියම ශරීරයක් එතනනම් නියම ප්ලේස් එක මෙතන දාලා මාරු වුණා නම් හරි බලමුකෝ මේක අඩ ඒ ඒ අඩෝ හරි अरे बीमी सीमा वालती नो वो इधर क्यों आ मामा तो हम बंदे पागल उन्हें दिच्छी मैं मार मिनी का ना कानून में हरी मैं पिस्सू का दागम ना मैं मामा दवास गाने की नए विनय में उड़ाक में नारक उनक के दिलाओ एक है मैं कान्ना मनाती मैं मना दूँ ना दें कान्ने क्या को हर के किले तो उन बदने वकान अन्य कमाने हर के कुनक कमाने उनके गेने को හරි පූ කෑමගෙන් ඉස්සෙල්ලා මම මාරු වෙන්න ඕන බලමු හරි හරි මට ගේනවා තියනවා තියනවා බැලුවා මාව ඉක්මනට මලමිනියක් කළා දායි බෑලන හොඳට සල්ලි තියනවා වගේ ඔක්කොම ටික කාලා දාන්න ඕනේ නදකින් මේ හොටලේ රෝස් චිකන්වත් බලන්නකෝ මොන්නේ
முதலாளி மருக்கு அப்பிட் மே துக்கின் தம்மை வாழ ஹாரண்ணே முதலாளிட்ட சேவிய கரானே தேக்கட்ட உதவாத் தியன்னா திப்பேய் உம்பலமாவே எத்தரும் வலலாண்டது ஹதான்னே மாவு பேரகனிக்கனி மம்மோனா கரான்னது முதலாளி தேங் மே விலாவி முதலாளிக்கு பேண்லா தின்னனி வலைக் கப்பான்னி அவா சத்தரான் இந்தி மாலலா மத்தர் இந்தி மத்தை எனம் உன் பொண்டக் கெல்வேயா மித்தனு மியப்பா ஹா முகாத்தியாம் கரான் வேடகரப்பா மம்ம வேடகரான் உம்மோ நிக்காங்கின்ன உப்பு வேடகரப்பா மாய் கொந்தரிந்தினம் ஏதோர் மகிரிதென்னே மாமா வலகுதாம்மாட் கம்மானே முகிடுது மகே கட்டே கொலகேவுவி கொலகான்னதும் மே வலை பத்தான்னே முழுயக்கு அப்பே மாமா உம்பலா தென்ன மெத்தன வலகாரார் இன்னக்கொட்ட நாரியவில மினியவு சாங்கி
හිටියා මුදලාලිගේ ඊට පල මං හොයන් එන්න අලබ උසබ බලවන උසබ නගි මේ මේ ඒ මේ උඹට හොදටම විශ්වාසද ඔය ගියේ මාමා නෙමෙයි කියලා ඔය මාමා නෙමෙයි මැනේජර් අම්මා කොමාරි දුවලා බේරෙන්න ඕනේ නැත්තම් මුන් මාව පණ පිටින් වලදායි අම්මේ ආ පොලිස් ජීප් එක එනවා දැන් බේබත් එක්ක වගේ රඟපාන්න ඕනේ කවුද පාරහරා වැටලා ඉන්නවා වගේ නතර කරනවා කවුද මිනිහෝ මගේ ඒරියා එකේ මේ තරම් බීලා ඉන්නේ අපේ මෙයා හොඳ සල්ලිකාරෙක් හොඳටම බීලා ඇරස් කරන්නද සර් පිස්සුද මිනිහෝ මෙයා මගේ හොඳ යාළුවේ ඒනම් සර් අල්ලදාලේ අයියන්න නෑ 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 මිනිහව උස්සලා අපි ජීප් එක දාගමු බලන්න මල්ලේ උසලම රකමන්නේ ආතල් එකේ තර කඩන්නේ වා වල කපල මට අද හරිම මහන්සි එහෙනම් මං හොඳට නිදා ගන්නවා ඔබ එහෙම නිදියන්නේ උඹ හොඳට නිදා ගන්නින් මම ඇහැරලා ඉන්න ඔබ හීනෙන් මේ වලදාව මිනිහගෙන දෙඩෙව්වොත් අපි දෙන්නටම ගස්සන්න වෙයි මම කියවන්නේ නෑ මං අපි හොඳට නිදා ගමු යා හරි එහෙනම් උඹ නිදා ගනි හැබැයි පුතෝ උඹ හීනෙන් දොඩලා තිබුණොත් උඹේ මූට කොට්ටයක් තියලා මම උඹව සයිලන්ට් කරනවා මට ඔව් එක මිනිහයි අපි ළඟ තිබුණේ මෙතන මිනිහ දෙකක්ම තියෙනවානේ දැන් මේ වැඩි වෙන බොඩි වලට අපි දැන් මොකද කරන්නේ යකෝ වැඩි වෙන හැම බොඩියක්ම ගෙනි වල්ලන එකයි තියෙන්නේ අපිට ඔව් දැන් මේවට දෙකද කරන්න ඕන මාර්ග ලියන්න පරිණ පරි අම්මට උරු මේ නරියා ගෙදගෙන ගිය බොඩියනේ යකෝ මේ අපේ මාමනේ යකෝ ඔව් නේන්න පරිහාග බලන්න පරිහාග බලන්න අනේ පව් බම්මු අනේ බජුන්ඩෝ මේ අකා ඩියුටි කරන ගමන් කොහෙද මැරලා තින්නේ බං ඒ ගොණ්ඩ ඩියුටි කියලා නෑ බං මැරෙන වෙලාව ආවම මැරනවම තමයි උඹලා කොහෙ ගිහිල්ලා එන ගමන් දැන් මේ අපි මේ වෝක් එක ගිහිල්ලා එන ගමන් වෝක් එක කවුද මිනිහෝ රෑ 12ට වෝක් යන්නේ ඒක මෙයා කියයි දවල්ට වලලන්න බෑනේ දවල්ට වලලන්න බෑ නෑ නෑ මේ මේ දවල්ට වෝක් යන්න බෑනේ ඒක නෝනේ ලදවල්ට වෝක් පලයල්ලා උඹලගේ මාමා බීලා පාරේ වැටලා හිටියා මමයි ගෙහින් උස්සගෙන ආවේ කියන දේ අහන්නේ නැහැ මහත්තයෝ මෙයා කා බේබද්දෙක් වගේ උදේ ඉඳන් බොරවන්නේ හැමතැනම මහත්තයෝ කවරේ දානවා බීම නතර කරන්න බෙහෙත් කරන හොඳ ඩොක්ටර් කෙනෙක් මන් දන්නේ මෙයාව හෙට මිස්පිතාලේට ඇඩ්මිට් කරන්න ඒ යර මෙතන තිබ්බක නැන්නේ කො ආ නෑ නෑ එතන තිබ්බක මෙතෙන්ට ඇවිල්ලා ඒ කොහොමද කැලේ තිබ්බක මෙතනට ආවා නම් මෙතන තිබ්බක අතන්ට යන එක පුදුමයක්ද බං අඩි දෙකේ දුරනේ තව අඩි දෙකක් ඇයිද කියන්න බෑ හොඳට අහගන්නවා මං උදේට ඇම්බියුලන්ස් එක එවනවා තමසලා මුදලාලි වේවනවා හා සුවපත් වේ ඒ අයිය කො හා කිව්වේ ඇයි තෝත් කිව්වේ මම මගුලේ අකම මේක මේ ස්පිරිතාලේ මගුලක් මුකුත් නෙවෙයි මේක තනි කර මෝචරි කේස් එකක් මේ බහුබූත දොඩවල වැඩක් නැහැ කො කොහමද කො මලමිනිය බොන්නේ तभी वरना पुलांगना मोचरी है हाँ मेदी निमिनी लगा मुनी मगधि मलाई යකෝ හරිනම් හරි කියපන් මොකද කතා නැත්තේ මේ අන්න ෆෝන් එක වදිනවා අන්න දැන්
ഹലോ, ഏയ് മകുലക്കണം, മകേ ഗാവനക്ക് റിസീവർ ഒക്കെ തീയണോ? ഹലോ, കൗതു കഥാ കരണ്ണി പാതാളി ഖബർ പാതാളി ഖബർ പോയാലോ? ഹലോ, അപ്പേ മാമകെ ബോഡി അറങ്ങിന് ഇൻസ്പെക്ടർ എവക്കും നെമേലു ഖബറ സിറാക്കില പാതാളി നായകേക്കുള്ളു ഞങ്ങൾ കപ്പൂത്തില്ലു അറ കെസറ്റ് കത്തിന് ഊലങ്ങളു കോമത് ഉണ്ടാപ്പി കാണത്തിന്റെ മാമയെ പൊടി ഉങ് ഇറങ്ങിയാണ് നേരത്തം മേതിപ്പണം കോമത് കബറുകയാണ് ഇറങ്ങാൻ ഇതോടെ വിളാന്തോ ഇന്റെ പുള്ളാൻ ഏക പോലീസ് ടവൺ നിസല്ല ലക്ഷ ദായകു തറങ്ങു തോ പത്രക്കാരോ തന്നെ കുത്തേക്ക് അഞ്ഞു കുറച്ചേ പിസുത് വെഡേ വെയ് എല്ലാം വെള്ളവാ ഹരി വെഡേനി മല്ലി അര വീഡിയോ ടേപ്പേക്കായി മുതലാളിവായി ബലേ മുസ്സാങ്കിയില്ല ടെലിഫോണിക്കും സേരമ കിയാണ് ബാക്ക് മിനിറ്റ് എന്ന് മുക്കാത്ത കീവേ ക്യാമോന്നെയാണോ കാലവരെ ഇന്ത്യ ഹുരപ്പ ഖബറസിരാണ്ടോ മാറി പൊടിയേ കിഗ്നി ബാ മങ്ങി ഇന്റർനെറ്റ്
முதலாளி பொண்டா கண்டு புலான்னு கேட்டு போயிட்டு முதலாளி கண்டு புலான் மாம மிச்சர பயக்கெல்லாம் தண்ணுவானா மாம் பெண்ணில் கீழே உங்க காய்
මෙන්න වැන්දා. ඔබ කී දෙනෙකුට ගෑවුද කියපන්. පහයි. මම්මේ. ඔබ කී දෙනෙක්ට ගෑවුද? මං හතරයි. හතරයි. ඔන්න හයයි. 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 ඔන්න මම්මේ. ගාන්න බෑකෝ මගේ ගෑණි මල්ලි. ගොන් හරකෝ මගේ සද්දේ වචන. ඇයි වචන් කියන්නේ වහන් නැතුව? ඇයි මං ඔහොම මිරිකන්නේ? මංවත් ඔහොම මිරිකල නෑ බන්දාමයි. මගේ යාළුවව මැරුවේ මෙයා තමයි මෙයා තමයි මෙයා තමයි මෙයා තමයි මමද ඔව් ඔයා තමයි මේ මරණයට හේතුව කිචි කිචි බේබි තමයි බඩට දරුවෙකුත් අරගෙන අපේ ගේ ඇතුළට රිංගුවා මාමාව රවට්ටගෙන අපේ මාමාව බ්ලැක්මේල් කරලා විනාශ කරන්න තමයි ඔබ මේ ගේ ඇතුළට ආවේ ඒක තමයි සිද්ධ වුනේ ජීවිතේට අත්මුදු පරම්පරාවකට මේව දෙයක් අහන්න නැහැ මැරිච්ච මිනිහගේ පණාවේ කොහොමද අනේ තාත්තේ මාමා මැරුණ නැද්ද උඹලා කියනවනම් මං ඇත්තටම මැරෙන්න මගේ දුවලා දෙන්න ඒගොල්ලන්ගේ මහත්තුරුන්ට අකීකර වුණා ඒ හින්දා බෑනලා වෙන වෙන ගෑනු පස්සේ කැරගෙන්න පටන් ගත්තා ඒ අතරේ මේ කිචි කිචි බේබි යාගේ මල්ලිගේ අධ්‍යාපනයේට මගෙන් උදව් ඉල්ලුවා මේ ඔක්කොම නිරවුල් කරගන්න තමයි අපි මේ නාට්‍ය ළඟ දැක්ුවේ ඒකට මේ ලියන ඕනේ උදව් වුණා. ආගර ලස්සන බලන්න. ඔය නාට්‍ය ඔතනින් නවත්තන්න. මම්මගේ කළුවත් එක්ක එකතු වෙලා තාතල් ලස්සන චූටි බබෙක් හදලා දෙන්නම්කෝ. කළු බබෙක්. මාමේ මමත් මගේ පවුලත් එක්ක එකතු වෙලා මාමට මුණුබුරෝ දුසිමක්ම ලබා දෙන්නම්කෝ. දැන් ඔය වෙච්ච සිද්ධිය ඔක්කොම පිළිවෙලින් කියනවා බලන්න. වෙච්ච දේවල් සේරම පිළිවෙලින් තමයි කියලා තියෙන්නේ. ආයිත් කියන්න ගියොත් ගුටි කණ්ඩ වෙයි. අපේ පවුල මේ තරම් සමගි වෙන්න හේතු උනේ මෙන්න මේ කිසි කිසි බේබි හින්දා තමයි. බය වෙන්න එපා. ඒකත් පොඩි රඟපෑමක් තමයි. මං ගිහින් කමරේ පැන්නා කියලා.